හරි ආයිබෝවන් පුතේ සියලුම දෙනාට 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩම සංඛ්‍යාපත අරගෙන මම සූදානම් වෙන්න කිව්වේ හැමෝටම භාග පාඩමට. ඉතින් 10 ශ්‍රේණියේ මේ භාග පාඩම මම කොටසක් සාකච්ඡා කරා පුතේ. ඒ සාකච්ඡා කරේ ඔයගලන්ට ඉතාමත් පහසු අපි 8 9 පන්තිවලදී සාකච්ඡා කරන කොටසම තමයි. ඒ කියන්නේ අපි භාග හඳුනා ගැනීම, ඊට පස්සේ අපි ඒකක භාග, නියම භාග, विषम भाग मिश्र संख्या तुल्य भाग लिवीम एवगेम भाग्य सरल आकार कियन कोटस्थिकमी पसुगे सती साकच्चा कले भागपाड़म कथाकर क्यूवा अपटे इकोलावसर दी आई भागपाड़म इकोलावसर को भागपाड़म नमूद ओलेवल पेपर के एक पात्रे बी कोटस एक पात्रे बी कोटस व्योगत रचना प्रश्न पहाक्यन ए पहा वाला लिया नोने पेपर रे गेम एक लगन दहांबे जामिति बीज गणित गावाने संख्या संख्या मिनित कुलक संभाविता वगे कोटस्तम यथेटे ऋजुम यथेट दिदा सटेदाप हेम औवृद्धकम एक बी कोटसे भागगान कतुला भागगान इतिंगे ओलेवल भागगान हेदेन मंगल अंट की मे दहाय वसरी धनुमे ये भाग गाने दहाय वसरी गणगान देवाई मंगल मुलईदम नियम भाग विषम भाग मिश्र संख्या मम्मल मे पंतिये भाग को आवरणे करण आगे मूलिक देवाल्टिक बुद्धि अभी गेस कथाकर तब अपने कथाकर दी भाग इकतुकिरी अड़ुकिरी गुणकिरी बेदी सहित गेटलू एवगेम तमय वरहन सहित गेटलू एवगेम तमय गणित कर्म की भाग गटलूक यदन पुट अभी एक सुलुकरण पिलीवल मैं नमेदी कथा कर लीन सू गलूकंट एकोट स्टीकर हरिपुदे अभी मेवेन पुट भाग इक दुग्रीम की मतृका गौतम गीय सती संबंध नौन दर्वादना याल मतगति आगन मूल कोट स्टीकर गीय सती वीडियो बल हरियाला सटा संपूर्ण कर भाग की प्रधान मतृका पाड़ अदलियान मम्मी मत किरी पितराय कर नोट मुकुद भाग्य कतु किरी हरी देवगोलो मीट कल कथा करते भाग्य कतु किरी भाग्य कतु किरी कथा करोट हर समान भाग्य कतु किरी हर असमान भाग्य कतु किरी मिश्र संख्या एक किरी किसी गड़लूर सरल सागे ये अवसान उत्तरे सरल अपिये उत्तरेटे पिलितुरटे सरलम तुल्य भागे तमाई पिलितुर विदियट तियान्ने दैन मेन्न मे गान दिहात बलन्न ओयाला दैन मेतनत तियन्ने हरय समान भागे उगलक्ने 12න් 5ට 12න් 3ක් එකතු කරන්න කියනවා හරි දැන් ඔයාලට පේනවා හරය සමානයි හරය 12යි ඔයාලා එක ඉරක් ගහලා පොදු හරයක් ලියන 12 කියලා එතකොට ආ එකතු කරන්නේ 5යි 3යි संख्यावक मम कि बेदन विशालम संख्या हरे लवे महाबुध साधक महाबुध साधक हतर मे दिना हतर बेदला सरल अटट हतरेवाई दुलाहट हतरेवा तुण अवसान उत्तरे तुणेंगे बागोलंट मेन मेवगे पिलितुर विधि हट अवसान एक विषम भाग्यवस्था हर सामने मम्मी मुलाइना समहार धरवे तेरने
අට නවය පන්තිවල මගෙත් එක්ක ඉගෙනගත්ත දරුවන්ට තේරෙනවා ඇති ඒගොල්ලන්ට මේ මොනවද ඇත්තරම කියලා. නමුත් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙට මේ මුල ඉඳන් දැනගන්න ඕන නිසා තමයි, මොකද මේ පාඩම වැදගත් පාඩමක් නිසා තමයි මම මේ සියලුම දේවල් මතක් කරගෙන යන්නේ. දැන් 15න් 11ට මම එකතු කරන්න කියනවා පුතේ 15න් 13ක්. හරිය සමානයි. එහෙනම් අපි තනි ඉරක් ගන්නවා, ලියනවා හරිය 15යි. දැන් එකතු කරාම 11යි 13යි නේ එකතු වෙන්නේ. එතකොට හරය 15 කියන හරය යටතේ 11යි 13යි එකතු වුණාම 3 1යි 4යි මෙතන ඉන්නේ 2යි කී දෙන්නේ 15න් 24. 15න් 24. දැන් හරයට වඩා ලවේ විශාලයි. බලන්න පේනවනේ. එතකොට මේ වගේ එකිනෙකට අපි කියනවා විෂම භාගයක් කියලා. පිළිතුර විදියට විෂම භාගයක් ආවොත් අපි ආ මොකක් කළාද තියන්නේ අවසාන උත්තරේ? මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ. කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ? ගිය සතියේ කතා කරා 24 ඇතුලේ 15 ගොඩවල් කීයක් ඉන්නවද? එකක් ඉන්නවනේ. නේද? 24න් 15ක් ගියාම තව කීයක් ඉතුරුනවද? 9යි. එතකොට 1යි 15න් 9 තමයි අවසාන උත්තරේ එන්නේ. දැන් බලන්න විෂම භාගයක් ආවේ මිශ්‍ර සංඛ්‍යාවක් වුණා. බලන්න පුතේ මේක තවත් මට සරල කරන්න පුළුවන්ද? මයිකේ කොන් කරලා බලන්න කවුරු හරි තවත් මේක සරල කරන්න පුළුවන්ද? 3න් බෙදලා අන්න හරි. ඕගොල්ලන්ට පේනවා 9යි 15යි කියන හරයයි ලවයයි දෙකම 3න් බෙදෙනවා. 9ට 3ේම 3යි. 15ට 3ේම 5යි. එතකොට 15න් 9 කියන කොටසට මට ලියන්න පුළුවන් 5න් 3 කියලා. එතෙන්දී මේ පූර්ණ සංඛ්‍යාව බෙදෙන්න ඕනේද? නෑ නෑ. එයා බෙදුණත් බෙදන්න යන්නේ. හරයයි ලවයයි විතරයි එකම සංඛ්‍යාවකින් බෙදන්න යන්නේ. එතකොට මේ පූර්ණ සංඛ්‍යාව එක මුකුත් තුනේ නෑ. එහෙමම ඉන්නවා. 15න් 9 වෙනුවට මම ලියනවා පුතේ 5න් 3 කියලා. හරි. දැන් කෙනෙක් තහන්න පුළුවන් මෙතෙන්දිම ඔන්න ඔය සරල කිරීම කරන්න බැරිද කියලා. පුළුවන්. මම එකක් කරලා පෙන්නන්නම්කෝ. ඔන්න දැන් උඩ ගාන තියෙනවා. හොඳයි මම මෙතනින් ආ පේන්නේ නැහැ එතනින් 15 නේද? දැන් 15න් 24 ඉන්නවනේ. මේ බලන්න. 15න් 24. දැන් මෙතන ආවේ උත්තරේනේ. දැන් බලන්න 15යි 24යි දෙන්නවම. දැන් මෙතනම මට ඕන නම් පුළුවන් තුනෙන් බෙදලා සරල කරන්න. ඒ කොහොමද? 24ට 3 8යි 15ට 3 5යි. එතකොට කීය දෙන්නේ අවසාන උත්තරය එතනට? 5න් 8 කියලා එන්නේ. 5න් 8. දැන් මෙතන පුළුවන් 5න් 8 කියන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? 8 ඇතුලේ 5 ඒවා 1යි තව 3ක් ඉතුරු වෙනවා. එතකොට එතන වෙනවාට 1යි 5න් 3 කියලා. බලන්න අර උත්තරේම නේද ආවේ? ඒක නිසා ඔයාලට ඕන නම් මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරලා සරල කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ විෂම භාගය සරල කළා ඊට පස්සේ මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්නත් පුළුවන්. ඔය කොහොම කරත් එන්නේ එකම උත්තරේ. දැන් මම වෙනම හරය සමාන භාග හරය අසමාන භාග කියලා දෙන්න යන්නේ නැහැ. මේ උදාහරණ තුන ලියාගන්න. දැන් මේ උදාහරණ තුනම හරය සමාන වලට භාග වලට අදාළ උදාහරණ තුනක්. ඉක්මන් කරන්න. හරි පුතේ මලින්දු චාමර ඇයි පුතේ මයික් එක ඔන් කරේ ප්‍රශ්නයක් අහන්නද? හරි දැන් බලන්න හරි අසමාන අවස්ථා කීපයකටත් යන්න අපි. දැන් හරි අසමානතා අවස්ථා ගත්තොත් පුතේ මෙන්න මේ වගේ අවස්ථා දෙකක් ඕගොල්ලන්ට දකින්න ලැබෙනවානේ. දැන් මෙතන තියෙන්නේ හරි අසමාන අවස්ථාවක්. මේ බලන්න දොළහෙන් පහ එකතු කිරීම හතරෙන් එක හරය අසමානයි. එතකොට මෙන්න මෙතන තියෙන්නේ හරය අසමාන අවස්ථාව. තුනෙන්
තුනෙන් දෙක එකතු කිරීම අටෙන් පහ. මේත් හරය අසමාන අවස්ථාවක්, මේත් හරය අසමාන අවස්ථාවක්. හැබැයි මෙන්න මෙතන හරයන් දෙක අතර ඕගලන්ට සම්බන්ධයක් පේනවා. මේව හතවසර දෙකින සම්බන්ධිත හර කියලා. මොකද්ද මෙතන තියෙන සම්බන්ධය 12 හතරේ ගුණාකාරයක්. يعني එක්කෙනෙක්ගේ හරයක් අනිත් එක්කෙනාගේ ගුණාකාරයක් වෙනවා. හැබැයි මෙතන හරයන් දෙක අතර එහෙම සම්බන්ධයක් නැහැ. 8 3 ගුණාකාරයකුත් නෙමෙයි 3 8 ගුණාකාරයකුත් නෙමෙයි. මෙතන මේ වගේ සම්බන්ධයක් තියෙනවා. මේ වගේ හරයන් දෙක අතර සම්බන්ධයක් තියෙන අවස්ථාවක මොකද කරන්නේ? 4 කියන හරයත් අපි පත් කරගන්නවා 12ක් බවට. හරය සමාන කරගන්න එපේ. හරය අසමාන අවස්ථාවල එකතු කරද්දිත් අඩු කරද්දිත් දැන් අඩු කරන්නේ මම වෙනම කියලා දෙන්නේ. අඩු කරන ගණන් කිව්වම මම බෝඩ් එකේ දානවා. ඕගොල්ලෝ හදන්න ඕනේ. හරි? මේකේ බලන්න මේක මම කියලා දෙනවා. හරය අසමානයි. මෙතන හරය 12යි. මෙතන හරය 4යි. මොකද්ද අපි කරන්න ඕනේ? මේ හරයන් සමාන කරගන්න ඕනේ. දැන් මෙතන හරයන් දෙක අතර සම්බන්ධයක් තියෙනවනේ. එක හරයක් අනිත් හරයේ ගුණාකාරයක්. එහෙනම් මොකද්ද මම කරන්නේ? මේ 4 කියන හරයත් 12ක් බවට පත් කරගන්නවා. කොහොමද පුතේ? මේ බලන්න. 4න් එකගේ හරයයි ලවයයි දෙකම මම ගුණ කරනවා කාගෙන්ද? 3. එතකොට ඕගොල්ලන්ට පේනවා 4 වරක් 3 12යි. 1 වරක් 3 3යි. 12න් 3. එහෙනම් 4න් 1 වෙනුවට ලියන්න පුළුවන් වාට කියද 12න් 3 කියලා. එතකොට මොකද්ද වෙන්නේ? කලින් වගේම තමයි 12න් 5ට එකතු කරන්න තියෙන්නේ 12න් 3. එතකොට හරය සමානයි 12යි. පුතේ 5යි 3යි එකතු කළා 8යි. අවසාන උත්තරය 12න් 8. සරල වෙනවනේ තව. 8ට 4 ඒවා 2යි 12ට 3යි. අපිට කලින් උත්තරය උත්තරේම 3න් 2 ඉන්නේ. අතන දිහා බලන්න. මෙතන පුතේ හරයන් දෙක අතර. අහන්නකෝ මෙතන හරයන් දෙක අතර සම්බන්ධයක් නැහැ. මේ වගේ අවස්ථාවක මොකද්ද අපි කරන්නේ? හරයන් දෙකගේ කුඩා පොදු ගුණාකාරය තමයි පොදු හරය විදිහට ගන්නෙ. නේ? 3 8 කුඩා පොදු ගුණාකාරය. කවුද කුඩා පොදු ගුණාකාරය 3 8 24. එහෙනම් මේ දෙන්නගෙම හරය කීයක් බවට පත් කරගන්නවද පුතේ? 24ක් කරනවා. කොහොමද 24ක් කරන්නේ? 3න් 2ගේ හරයයි ලවයයි දෙකම මම 8න් ගුණ කරනවා. මේ බලන්න. එතකොට 2වරක් කඩ 16යි 3වරක් කඩ 24යි. එතකොට 3න් 2 කියන එකනට තුල්්‍ය භාගයක් තමයි 24න් 16. එතකොට 8න් 5ගේ හරය කොහොමද 24ක් කරන්නේ? 8න් 5ගේ හරයයි ලවයයි දෙකම ගුණ කරනවා 3. එතකොට පුතේ මෙතන 5වරක් 3 15යි 8වරක් 3 24යි. දැන් විභාගෙදි ගණක් හදද්දී ඔයගොල්ලෝ මේ පියවර ලියවීම අවශ්‍ය නැහැ. හරි දැන් මෙතන මොකද්ද කරේ? හරයන් දෙකම මම 8න් ගුණ කරාමේ. මෙතන 3න් ගුණ කරා. මේ පියවර ලියන්න ඕනේ නැහැ ඇත්තටම. මෙන්න මේ ඊළඟ පියවර ලියුවා නම් ඇති හොඳටම. මොකද්ද? 3න් 2 3න් 2කට තුල්්‍ය වෙච්ච හරය 24ක් වුණු භාගය තමයි කවුද? 24න් 16. එයාට එකතු වෙන්න තියෙන්නේ 8න් 5ට තුල්්‍ය වුණු හරය 24ක් වූ භාගය තමයි 24න් 15. දැන් මෙතෙන්දි මොකද්ද මම පෙන්නලා තියෙන්නේ? 3 8 කියන හරයන් දෙක සමාන කරගන්න කුඩා පොදු ගුණාකාරය වූ 24 හරය වෙන විදිහට දෙන්නට තුල්්‍ය භාග දෙකක් ලියලා තිනවා. මේ තියෙන්නේ පියවර. පැහැදිලිනේ? දැන් දෙන්නගේම හරය සමානයිනේ. තනි ඉරක් ගාලා පොදු හරයක් ලියනවා 24 කියලා. ඊට පස්සේ මොකද්ද වා කරන්නේ? 16ට එකතු කරනවා 15. දැන් අවසාන උත්තරයට එන්න. අහන්න පුතේ. මයික් ඔන් කරන්නේ ප්‍රශ්න අහන විතරයි හොඳේ. හරි. එතකොට මෙතන උත්තරය කියදෙන්නේ 31යි හරය 24යි. එතකොට අවසාන උත්තරය කියද 24න් 31යි. හැබැයි අවුලක් තියෙනවා. මොකද්ද මෙයා? විෂම භාගයක්. විෂම භාගයක් ආවොත් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න සරල වෙනවා නම් සරලම අවස්ථාවට ගන්න උත්තරේ. හරි දැන් මේක පුතේ අරලම් වෙන්නේ නැහැ. මෙතන පේනවා නේද 31 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්නේ. එයාගේ සාධක 1යි 31යි විතරයිනේ. හරි 24 බලන්න 31 ඇතුලේ 24 ඒවා කීයක් තියෙනවද කියලා. 31 ඇතුලේ 24 ඒවා එකක් තියෙනවා. නේද? එතකොට මේ 24 ඒවා එක 31 න් අඩු කරාම තව 24 න් කීයක් ඉතුරු වෙනවද? 7ක් ඉතුරු වෙනවා. හරි මෙන්න අවසාන උත්තරය. ඊට පස්සේ මම කතා කරනවා ඔයගලන්ට මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරන්න දින ගන්නකොට. මිශ්‍ර සංඛ්‍යා දෙකක්. එච්චරයි එතනින් එහාට අපි එකතු කිරීම ගැන කතා කරලා ඉවරයි. ඉක්මන් කරා.
හරි පුතේ ඔන්න දැන් අහන්න දැන් මෙතන දැන් මම මේ කතා කරේ මේ ඔක්කොම භාගනේ නියම භාග එහෙම නැත්නම් තත්ත්ව භාග මිශ්‍ර සංඛ්‍යා තියෙන අවස්ථා කීපයක් ගමු බලන්න දැන් ඕගොල්ලෝ 7 8 8 වසර දිනන්නේ 8 වසරදී ඕගොල්ලෝ ගුණ කිරීමයි බෙදීමයි විතරයි භාගවල ඉගෙන ගන්නෙ ඕගොල්ලෝ 7 දී ඉගෙන ගන්නවා මිශ්‍ර සංඛ්‍යා එකතු කරන්න තිබුණොත් ඒ මිශ්‍ර සංඛ්‍යා එකතු කරන ආකාර දෙකක් ගැන මෙන්න මේ වගේ මෙදින 2යි 5න් 3 එකතු කිරීම 1යි 4න් 1. මොකද්ද ඔයගොල්ලෝ ඉගෙන ගන්න ආකාර දෙක? එකක් තමයි පළමුව පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරනවා. 2යි 1යි එකතු කරනවා. ඊට පස්සේ භාග කොටස් දෙක එකතු කරනවා. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ ඔයගොල්ලෝ ගිය සතියේ ඉගෙන ගත්තා පූර්ණ සංඛ්‍යාවක හා භාග කොටසක එකතුවක්. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක හා භාග කොටසක එකතුවක් තමයි මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්නේ. දැන් මෙතන මේදින මේ 2 තමයි පූර්ණ සංඛ්‍යාව 5න් 3 තමයි භාග කොටස. එක තමයි පූර්ණ සංඛ්‍යාව හතරෙන් එක තමයි භාග කොටස. එතකොට මේ දෙන්න එකතු කරනකොට අපි 7 දී ගණන ගන්නවා පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරනවා 2 1 3 ඊට පස්සේ 5 3 4 1 එකතු කරනවා. අවසානයේ ලැබෙන පිළිතුරු 1 ලියනවා. ඕකනේ ඔයගොල්ලෝ 7 දී ගණන ගත්ත ක්‍රමය නේද? ඒත් එක්කම ඉගෙන ගන්නවා තවත් දෙයක්. මොකද්ද? මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පත් කරලා එකතු කරන එක. දැන් ඇත්තටම මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පත් කරලා එකතු කරන ක්‍රමයට තමයි අපි හුරු වෙන්න ඕනේ මෙතනින් එහාට මොකද ගණිත කර්ම කීපයක් සහිත ගැටළු වලට යනකොට අර අර වගේ පූර්ණ සංඛ්‍යා මුලින් එකතු කරලා පස්සේ භාග සංඛ්‍යා එකතු කරලා කරන්න ගියොත් ගාණ අවුල් වෙනවා. වැරදි නේ? ගාණ ගොඩක් දීර්ඝ වෙනවා. එහෙනම් බලමු දැන් මේකේ පස්සරත් දෙක 10යි. 10යි 3යි 13යි. එතකොට මෙතන එන්නේ 5න් 10 3. එකතු කිරීම 4 වරක් 1 4යි 4යි 1යි 5යි. 4න් 5. දැන් හරිනේ දැන් සාමාන්‍ය භාග දෙකක් තියෙන හැබැයි විෂම භාග දෙකක් දැන් මේකෙ මොකද්ද කරන්න ඕනේ අපි මෙයාගෙත් මේ දෙන්නගෙම හරය කීයක් කරගන්න ඕනේද දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 5ත් 4ත් කුඩා පොදු ගුණාකාරය කවුද 20 එහෙනම් මේ හරය කීයක් කරගන්න ඕනේද අපි 20ක් කරගන්න ඕනේ මම ඒක තනි පියවරෙන්ම කරන්නම් මේ හරය 20ක් කරගන්නේ කොහොමද තනි පියවරෙන් කරන්නේ අර කලින් වගේ ගුණ කිරීමද දා ලියලියේ ඉන්නේ නැහැ කෙලින්ම පස්සරක් හතර 20යි දහතුන් වරක් හතර 52යි. හරි නේද? පස්සරක් හතර 20යි දහතුන් වරක් හතර 52යි. ගුණ කිරීමද දාලා ලියලියේ ඉඳී නෑ. කමන්නෑ. මෙහෙම යන්න. ප්‍රශ්න අහන්න දිනන පුතේ ප්‍රශ්න අහන්න. අනාශය දින මයික් ඔන් කරන්න එපා. හරි ඊට පස්සේ. හතරෙන් පහ. හතර වරක් පහ 20යි. පස්සරක් පහ 25යි. දැන් එතකොට එනවා 20න් 25 20න් 52. දැන් කවුද මං එකතු කරන්න යන්නේ? 20න් 25යි 20න් 52යි. දැන් හරය සමානයිනේ. දැන් මොකද කරන්නේ? පොදු හරයක් ලියන්න තනියරක් ගහලා 20 කියලා. එතකොට එකතු කරන්න යා කාවද? 52යි 25යි. හරය 20යි 52ට 25ක් එකතු කරනවා. කීය දෙන්නේ? 2යි 5යි 7යි. 5යි 2යි 7යි. 77. 20න් 77 එන්නේ. පුතේ අපි දන්නවා 20න් 77 කියන්නේ ඔව් විෂම භාගයක්. එහෙනම් මෙයා මොකක් කරන්න පුළුවන්ද? මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන්. ඒ වගේම බලන්න සරලම ආකාරයට ගන්න පුළුවන්ද කියලා. හැබැයි මෙයාව සරලම වෙන්නේ නැහැ. අපිට මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන්. බලන්න පුතේ 77 ඇතුළේ 20 කඩවල් කීයක් දිනවද කියලා. 80 වෙනකන් ගියොත් නම් 20 කඩවල් 4ක් තියෙනවා. හැබැයි 74 දින 20 කඩවල් කීයද? 3යි. එහෙනම් මෙයාගේ පූර්ණ සංඛ්‍යාව තමයි කවුද? 3. එතකොට 20 කඩවල් 3ක් කියන්නේ 60ක් නේ. 77ෙන් 60ක් ගියම 17ක් ඉතුරුයි. තව 20ෙන් 17ක් ඉතිරි. එහෙනම් අවසාන උත්තරය කියද 3යි 20ෙන් 17. පැහැදිලිනේ? සර්. කියන්න පුතේ.
හරි දැන් ඔන්න දැන් එකතු කිරීම ගැන අපි කතා කරා හරි හරය සමාන භාග හරය අසමාන භාග ඒ වගේම මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීම ගැටලුවක් නෑ දැන් දැන් පොඩ්ඩක් අපි අඩු කිරීම වලට යම් හැබැයි දැන් එකතු කිරීම හදද්දී උදාහරණ අපි 4ක් 5ක් කරා ඔය හැම එකක්ම මම පැහැදිලි කර කර කරේ හැබැයි අඩු කිරීම මුකුත් නෑ මම ගණන් 5ක් දාන ගණන් 5 ඔයාලට හදන්න විතරයි තියෙන්නේ ඒ වගේම තමයි මතක තියාගන්න අවසාන පිළිතුර සරලම ආකාරයෙන් තියන්නත් ඕනේ විෂම භාගයක් වෙනවා නම් එයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරලා පිළිතුර සකස් කරන්නත් ඕනේ. ඒව හොඳට මතක තියාගන්න. මම උඩින් දාන්න ගණන් පහ. එකතු කරන්නත් තියෙනවා අන්තිමේ කියන්නේ අඩු කරලා එකතු කරන්නත් තියෙනවා ඉක්මන් කරන්න පුතේ ගණන් පහයි තියෙන්නේ හදලා ඔබලගේ chat එක on කරලා තියෙන්නේ okay එකක් දාන්න මට විස්සයි විස්ස කියලා නම්බර් එකකින් දරුවෙක් කැවිලා තියෙනවා මයික් එකක් on කරගෙන මයික් එක off කරන්න නැත්තම් නම දාන්න 2000 විස්ස කියලා නමින් ඉන්න දරුවා මම තමන්ගේ නම දාන්න අංකයක් තියෙන අංකේ දාන්න අනවශ්‍ය නම් ඒ මුකුත් දාන්න එපා අනවශ්‍ය වින්තුර දාන්න එපා ඒව අනිවාර්යෙන් මම બ્લોක් කරනවා නේද
තාම කවුරුවත් ඉවර නැද්ද? කො චැට් එකට දාන්න කවුරු හරි ඉවර නම් ඕකේ කියලා. හරි සර්. තවදුර ඉවරයි. चारू हुंदा इवराई निम्न निम्न होता है पुते हम तुम देना ही पावनी हतरा ही तमें मटे ओके दिला दीन हाँ इसे शीशा हुंदाई सानुली बसर तेजान හොඳයි දැන් ගොඩක් අය ඉවරයි දැන් අපි කතා කරමු මොකද වැඩි මං අන්තිමයක් කරනකම් බලාගෙන ඉන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවනේ පන්තියෙත් මං ඒ වගේනේ අන්තිමටම පොත පෙන්න එක්කෙනත් කරනකම් බලා ඉන්නේ නැහැ හොඳේ ඒක නිසා මෙතනත් ඒ වගේ තමයි මම දන්නවා අවධානයෙන් වැඩ කරන්නේ කවුද කියලා දැන් අපි ගිය සතියේ සඳුදා අපි 11 වසර පන්තිය කරා ගොඩාක් හොඳට ඒගොල්ලෝ මං හිතන්නේ ජාමිතිය පාඩමක් කරේ දැන් මේ වගේ පාඩමක් ඇත්තටම හරි ලේසිනේ ජාමිතිය පාඩමක් අපි ඔන්ලයින් වලින් කරේ අහලා බලන්න 11 වසරයි ඉලක්ක ලගෙන් මං හිතන්නේ ගොඩක් හොඳට උත්තර දුන්නා මගෙන් මගෙත් එක කතා කරා ප්‍රශ්න ඇහුවා මං අහන ප්‍රශ්න වලට මං නම් කරන කෙනා උත්තර දුන්නා මම නිදහසේ උත්තර දෙන්න දීපු අවස්ථාවල හොඳට උත්තර දුන්නා ඒ වගේම මං චැට් එක ඔන් කරලා චැට් එකෙන් උත්තර දාන්න කීප අවස්ථාවල එහෙමත් උත්තර දැම්මා ගොඩාක් හොඳට ඒ අය ඉලක්ක ලඩ ටික හිටියා අනවශ්‍ය විදිහට මැසේජ් කරේවත් ඒ මුකුත් අනවශ්‍ය සද්ද නැහැ මයික් ඔන් කරේනේ අනවශ්‍ය වෙලාවට ඔයගොල්ලොත් ඒ විදිහට ඉන්න ඕනේ මං හිතන්නේ එදා ඉඳපු ළමයි සියලුම දෙනා ගොඩක් හොඳට වැඩ කරා ජාමිතිය පාඩමක් හරි දැන් ඔයගොල්ලන්ගේ මේ පාඩමෙත් ඔයගොල්ලොත් ඒ විදිහට වැඩ කරන්න ඕනේ හරි පුතේ බලන්න දැන් මෙතන පළවෙනි ගාන ගැටලුවක් නැහැ 18යි නේ හරය හරය සමානයි ඔයාට තියෙන්නේ 17ෙන් අඩු කරන්න 13 17ෙන් 13ක් අඩු කරන්න තියෙන්නේ එතකොට හරය 18යි 17ෙන් 13ක් ගියාම කීයද පුතේ 4යි එතකොට මොකක්ද දෙන්නේ උත්තරේ 18ෙන් 4 හැබැයි බලන්න උත්තරයක් ආපු ගමන් සරලම අවස්ථාවට ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන් පුතේ. දෙකේවා 2යි දෙකේවා 9යි. දෙකෙන් බෙදෙන්නේ හරයයි ළවයයි දෙන්නාම. එහෙනම් අවසාන උත්තරය කීයද? 9ෙන් 2. මේ ගාන. 6ෙන් 5 අඩු කිරීම 9ෙන් 2. හරය අසමානයි. සම්බන්ධයක් නැහැ. 6 ගුණාකාරයක් නෙවෙයි 9ය. 9 ගුණාකාරයක් නෙවෙයි 6. එහෙනම් දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. මම දන්නවා සමහරක් අය මෙතනත් ඇති 54 දාගෙන. එමුණක් වැරදි හොඳේ වැරදි නෑ හරි උත්තරේ නෝ විශාල ගණන් එන්නේ මොකද 6 9 ගුණ කරලා ඒකට උත්තරේ ගන්න. එහෙම නෙමෙයි කුඩා පොදු ගුණාකාරය බලන්න. 6 ගුණාකාර 6 12 18 24 වමන යන්නේ. 9 ගුණාකාර 9 18 27 එහෙම නේ යන්නේ. එතකොට දෙන්නටම පොදු කුඩාම ගුණාකාරය කවුද? 18. එහෙනම් 6 9 කුඩා පොදු ගුණාකාරය විදියට වාලියන්නේ කවුද? 18. එහෙනම් 6 18ක් කරන්න පුතේ 3ෙන් ගුණ කරලා 6 වරක් 3 18යි එතකොට 5 වරක් 3 15ක් වෙනවා 9 වරක් 2 නේ 18 වෙන්නේ 2 වරක් 2 කීයද 4යි ඔන්න ඔය විදිහට තමයි එන්නේ එතකොට අවසාන පොදු හරය 18යි කලින් ගානේ වගේම තමයි 15ෙන් අඩු වෙනවා පුතේ 4ක් එතකොට උත්තරය කීයද 18ෙන් 11 අර ගාන දිහා බලන්න හරයන් දෙක අතර සම්බන්ධයක් තියෙනවා මොකද්ද සම්බන්ධය 4 ගුණාකාරයක් තමයි 20 කියන්නේ 4 වරක් කීයද 20 කියන්නේ
හතරවරක් පහ. එහෙනම් අපි ආව හතරවරක් පහ 20යි. එතකොට තුන්වරක් පහ 15යි. අඩු කිරීම 20ෙන් 11. දැන් හරය සමානයි. පොදු හරය 20 කියලා. ඔය අඩු කරනවා 15ෙන් 11ක්. 15ෙන් 11ක් ගියාම කීයද පුතේ? 4යි. එතකොට ඔයාට එන්නේ 20ෙන් 4. දැන් බලන්න සරල වෙනවද? ඔව්. 20යි 4යි දෙන්නවම දෙකෙන් උත් බෙදෙනවා. हातरे नूत बेदनो काउ द विशाल में क्या ना हातरे हातरे टा हातरे वा एकाई विस्सट हातरे वा पाई इतना बड़ा आवश्यक उत्तरे ने पाइन एकर मैं कहाँ लेकिन इतने मिश्र संख्या बालों में आ विषम बाग करला पस्सर अपने पहला भाई काई दास है इतने कोटे ने बुदे पाइन दास है आडू क्रीम तुम्हारा क्या तुनाई හරය සමාන කරගන්න ඕනේ. කොහොමද හරය සමාන වෙන්නේ? ඔව් මේ දෙන්නගේම හරය 15ක් කරගන්න ඕනේ. එතකොට 5 15ක් කරගන්නේ 3ෙන් ගුණ කළා. එතකොට 16ක් 3ෙන් ගුණ කරන් වෙනවා. 16 3ෙන් ගුණ කරාම කීයද? 48යි. එතකොට මෙතන ඉන්නේ 15ෙන් 48. 3 15ක් කරන්නේ 5ෙන් ගුණ කළා. 3 වරක් 5 15යි. එතකොට 5 වරක් 5 කීයද? 25යි. මං ඉස්සරහට ගෙනියන උත්තරේ. එතකොට පොදු හරයක් එනවා පුතේ 15යි කියලා. ඔයාලා අඩු කරන්න දෙන්නේ කීයද? 48ෙන් 25. 48ෙන් 25. 8ෙන් 5ක් 3යි 4ෙන් 2ක් 2යි. කීය දෙන්නේ? 15ෙන් 23. දැන් තවත් පියවරකට යන්න පුළුවන්. 23 ඇතුලේ 15 වේවා එකක් තියෙනවා. තව 15ෙන් කීයක් ඉතුරුද? 8ක් ඉතුරුයි. එහෙනම් අවසාන උත්තරය 1යි 15ෙන් 8. හරි. අපි පස්සෙනි ගන්නටත් යම්. මම බෝඩ් එකේ හිට දින විදිහට තමයි හදන්නේ හොඳේ. හරි බලන්න. 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම මුලින්ම දැන් ඕගොල්ලෝ මෙන්න මෙහෙම වැඩක් ඉගෙනගෙන තියෙනවා. මම දැන් අද ඒක පොඩ්ඩක් වෙනස් කරනවා. මම ගිය අවුරුද්දෙත් ඕගොල්ලන්ගේ එක වෙනස් කරා. මොකද්ද? අපි පිළිවෙලක් කියලා දෙනවනේ ඕගොල්ලන්ට ගණන් හදන්න. තාම මම එතෙන්ට ආවේ නැහැ. දැන් මේ මූලික දේවල් කරන්නේ. මොකද්ද? 1 බෙගු එ අ. එහෙම නැත්නම් බෝඩ් මාස්. මොකද්ද? වරහන්. අල්නයනු. බෙ බෙදීම. ගු ගුණ කිරීම. එ එකතු කිරීම. අ අඩු කිරීම. ඔහොම නේවා යන්නේ. එතකොට 1 බෙගු එ අ කියන පියවරවල් වලට ගියොත් ඔවා මොකද්ද කරන්නේ වරහන් සුළු කරා බෙදීම් සුළු කරා නේද ගුණ කිරීම් සුළු කරා එකතු කිරීම් ඊට පස්සේ අඩු කිරීම් ඔවා එකතු කිරීම් කළා තමයි අඩු කිරීම් වලට යන්නේ නමුත් අලුත් සිලබස් එකේ පැහැදිලිවම කියනවා එහෙම නෙමෙයි නේද ඒක තමයි මෙන්න මෙහෙම යන්න ඕනේ මුලින් වරහනට මුල් තැන දෙන්න ඕනේ කොහොමද වරහන තුල තියෙන දේ මුලින් සුළු කරන්න ඕනේ ඊට පස්සේ සහිත කොටස සුළු කරන්න ඕනේ ඊට පස්සේ මෙන්න මෙහෙම කියන්නේ ප්‍රකාශනයේ වමත් පස සිට දකුණත් පසට යන විට හමුවන බෙදීම් හා ගුණ කිරීම යෙදී ඇති පිළිවෙලට කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින් තියෙන ගුණ කිරීමක් නම් ඒක කරන්න. ඊට පස්සේ බෙදීමට යන්න. හරි. අවසාන පියවර. වමත් පස සිට දකුණත් පසට යන විට හමුවන එකතු කිරීම හා අඩු කිරීම යෙදී ඇති පිළිවෙලට සුළු කරන්න. යදී යටි පිළිවෙලට. ඒ කියන්නේ මුලින් එකතු කිරීමක් තියෙනවා නම් ඒක කරා ඊට පස්සේ අඩු කිරීම කරා. මුලින් අඩු කිරීම දැන්. එතකොට 1 බෙගු එ අ එකතු කිරීම අඩු කිරීම වලට එනකොට උඩ වැඩ ටික ඔක්කොම කරලා ඉවරනේ. එතකොට ගානේ වරහන් තියෙනවා නම් ඒවත් සුළු වෙලා, අල්න යනු තියෙනවා නම් ඒවත් නැති වෙලා, ಗುಣ කිරීම බෙදීම් තියෙනවා නම් ඒවත් කරලා, අවසානයේ තියෙන එකතු කිරීම අඩු කිරීම විතරනේ එතකොට. දැන් වා එකතු කිරීම කරලා අඩු කිරීම කරන්න යනවා. දැන් මේ ගානම හිතන්න. මේක ලොකු වැඩ කෑලි ගොඩක් නෑ. වරහන් නෑ, අල්න යනු නෑ, බෙදීම් නෑ, ಗುಣ කිරීම නෑ. එකතු කිරීම අඩු කිරීම විතරයි තියෙන්නේ. මම දන්නවා අනිවාර්යෙන් මෙතන ඉන්න ළමයින්ගෙන් 50%ක්වත් ඔය 1 බෙගු එ අ පියවරවල් වලට අනුව යන්න ගිහිල්ලා මේ ගාන වරද්ද ගන්නවා. මොකද එයාලා කරන්නේ ආ මේකේ මුලින් එකතු කිරීමක් තියෙනවනේ. ඒක කරලා ඊට පස්සේ අඩු කිරීම කරන්න යනවා. හරි? එහෙම කරන්න එපා. මොකද්ද කරන්න ඕනේ? දැන් මේකේ තියෙන අඩු කිරීම එකතු කිරීම විතරනේ. ඒ කියන්නේ උඩ පියවරවල් මුකුත් නැහැනේ. ඔයා කරන්න ඕනේ වමේ ඉඳන් දකුණට යනකොට හමුවන අඩු කිරීම එකතු කිරීම යෙදී ඇති පිළිවෙලට සුළු කරන්න ඕනේ. දැන් මේකේ මුලින් තියෙන්නේ අඩු කිරීම. ඒක කරලා එකතු කිරීමට යන්න. ඒක තමයි අලුත් සිලබස් එකේ පැහැදිලිවම කියන්නේ. තාම මම එතෙන්ට ආවේ නැහැ හොඳේ. ඒක තව ඉස්සරහට තියෙන්නේ. ගණිත කර්ම කීපයක් ඇතුළත් භාග ගැටළු කියලා. හරි? තාම එතෙන්ට ආවේ නැහැ. නමුත් මේ ගානේදී මම දන්නවා තනියෙන් හදපු ගොඩක් අය මුලින් එකතු කිරීම කළා පස්සේ අඩු කරන්න යන්නේ නැති. අපි බලමු එහෙම ඉන්නවනම් මම ගාන හදලි වුණාට පස්සේ බලන්න මම හදන උත්තරේ ඔයාට ආපු උත්තරේ වෙනස්ද සමානද කියලා. හරි? මම උඩ ගණන් ටික මකනවා. ලියාගෙන නැති අඩුපාඩු තියෙන අය.
මොකද්ද මේ ගානේ තියෙන්නේ 4 3 2 හරි අඩු කිරීම 2 6 එක එකතු කිරීම 1 2 1 බලන්න 3 වරක් හතර 12යි 12යි 2යි 14යි එතකොට මෙතන ඉන්නේ පුතේ 3න් 14 අඩු කිරීම 6 වරක් 2 12යි 12යි 1යි 13යි 6න් 13 එකතු කිරීම 2 වරක් එක 2යි 2 1යි 3යි 2න් 3 හරි දැන් මම එකපාරක් මේ ටික සුළු කරගෙන යනවා එකතු කිරීම කළා අඩු කිරීම කරන්න යන්නේ හැම ගොල්ලොත් කරන්න එපා ඒ විදිහට මොකද්ද මම ඊළඟට කරන්නේ පුතේ දැන් මෙතන හරයන් තුනක් තියෙනවානේ මේ හරයන් තුනටම මේ හරයන් තුනේම කුඩා පොදු ගුණාකාරය ගන්නවා හරේ විදිහට මේ හරයන් තුනේ කුඩා පොදු ගුණාකාරය 3 6 2 කවුද කුඩා පොදු ගුණාකාරය 6නේ එහෙනම් මේ හරයන් තුනම 6ක් කරගන්න ඕනේ මම දන්න මෙතන 12 කරගත්ත අයත් ඇති 18 කරගත්ත අයත් ඇති කමන්නේ හැබැයි අවසානයේ සරල වෙලා එකම උත්තරේ එන්න ඕනේ හරි දැන් එතකොට 3 කියන එක නේ 6ක් කරමු කොහොමද මෙයා 6ක් කරන්නේ 3 වරක් 2 නේ 6 එතකොට 14 වරක් 2 28ක් වෙනවා 6න් 13 ගේ වෙනසක් වෙන්නේ නැහැ එයා ඒ විදිහටම ලියනවා 2 6ක් කරන්න 3න් ගුණ කරන්න ඕනේ එතකොට 2 වරක් 3 6යි 3 වරක් 3 කීයද 9යි මෙතන දීන්නේ එකතු කිරීම හරිනේ දැන් හරය පොදුයි තනි හරයක් ලියනවා 6යි කියලා 28 අඩු කිරීම 13 එකතු කිරීම 9යි කොහොමද ඉන්නේ දැන් සුළු කරගෙන යන්න හරය 6යිනේ 28ෙන් අඩු කරන්න 13ක් කීය දෙන්නේ 15යිනේ නේද 28ෙන් අඩු කරා 13ක් 8ෙන් 3ක් 5යි 2ෙන් 1ක් 1යි එයාට එකතු කරන්න 9ය කීය දෙන්නේ 24යි 6ෙන් 24 එන්නේ 6ෙන් 24 කියන්නේ අපි දන්නවා විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ මොකක්ද අපි කරන්න ඕනේ 24 ඇතුලේ 6ව හොයන්න 24 ඇතුලේ 6ව 4ක් තියෙනවනේ ආ වෙන ඉතුරුනේ අවසාන උත්තරය විදිහට ආවේ 4 හරි නේද කොබලනේ මේ උත්තරේ අර වෙනත් උත්තර ආපු අය මයික් එක ඔන් කරලා බය නැතුව කතා කරන්න. එහෙම ගැටලු දිනනවා නම්. පවනි මේ උත්තරේ දාවේ 4න් එක හරිද සර්? 4න් එක වැරදි පුතේ. කවුද 4න් කාපු පුතේ කතා කරන්න මන්නේ කොහොම මයික් එක ඔන් කරා? කොහොම? බයින නෙමෙයි මයික් එක ඔන් කරන්න බය නැතුව පුතේ. කොබලනේ පවනි මොකක්ද දාපු උත්තරේ? පවණි හැමතිස්සෙම කතා කරන්නේ පාර ඔෆ් කරගෙන නේ. පවණි ඒක තමයි. මේ උත්තරේ ආවා. ඔව්. හරි ගැටලු වන්නේ. කොහොම තව කවුද ඉන්නේ? මේ වෙනත් උත්තර ආපුවා ඉන්නවනම් කියන්න බලන්න. මට අර හතරෙන් එක ආපු දරුවා පොඩ්ඩක් කතා කරනවා නම් කියද හැකෝ ඔයාලා කොතනද වැරදුනේ කියලා පුතේ. සර්. ඔව් කියන්න පුතේ. 1 9 5. 1 9 5 කියන්න පුතේ මොකද්ද එතකොට ඔයා කරේ? මුලින් මේ දෙන්න එකතු කරලා ඉන්දියාද? නෑ සර්. හරිය 18 කරගත්තා. හරය 18 කරගත්තා. හරය 18 කරගත්තත් මේ උත්තරේ මෙන්න ඕනනේ. හරි අපි හරය 18 කරලා බලමු ඩග්ගල කියනකට. එතකොට දැන් මෙතන 18ක් වෙනවනේ. 3 වරක් කියන 18 වෙන්නේ 6නේ 18. දැන් මෙතන දැන් ආ මේ පියවරේනේ. මම උඩින් ලියන්නම්කෝ මෙතන ලියන්නම්කෝ. 3 කියන එක නේද 18ක් කරනවා. හරිනේ? එයාව 6න් ගුණ කළානේ 18ක් කරේ ඔයා. එතකොට 14ත් 6න් ගුණ වෙන්න ඕනේ. 14 6න් ගුණ කළා බලන්න 6 වරක් 4 24න් 4 2ක් ඉදිරි 6 වරක් 1 6 2 84 අඩු කිරීම 6 වරක් 3 නේ පුතේ 18 වෙන්නේ එතකොට 13 වරක් 3 39 එකතු කිරීම 2 වරක් 9 නේ 18 වෙන්නේ එතකොට 3 වරක් 9 27 බලන්න මේ ටික සුළු කළා උත්තරේ දෙන්න කියලා හරි කොහේ හරි තැනක වැරදිලා ඇති අර කලින් දරුවත් මට කියනවා නම් එයාටත් මට කියත හැකි මොකද්ද වැරදුනේ කියලා හරි එහෙනම් ඒ ගානක් ඔන්න අපි හැදුවා. ඔන්න පුතේ අපි දැන් භාග එකතු කිරීම අඩු කිරීම කතා කරලා ඉවරයි. හරි. දැන් පොඩ්ඩක් යන්න ඕනේ ಗುಣ කිරීම හා බෙදීම් වලට. දැන් සමහරව ඉන්න මේ පුරුද්දට ಗುಣ කිරීමේදී පොදු හරය හොයන්න යන අය. මම දන්නවා අනිවාර්යෙන් ඒ වගේ අය ඉන්න හොඳේ. එතකොට පොදු හර හොයනවද? නැහැ. අපි මෙච්චරයි කරන්නේ. අපි මේක 8 9 පන්ති වලදී මාත්‍රිකා 4කට 5කට කඩලා ඉගෙන ගන්න. මොකද්ද? භාගයක් පූර්ණ සංඛ්‍යාවක් සමග ಗುಣ කිරීම. පූර්ණ සංඛ්‍යාවක් භාගයක් සමග ಗುಣ කිරීම. ওই දෙක මේකයි. දැන් මේ බලන්න මේ දැන් අපි ගත්තෝ දෙවරක් තුනක් හයයි. ඒ වගේම තමයි තුන් වරක් දෙකක් කීයද ඒත් හයයි. ගුණිතයක ගුණ්‍යයි ගුණකයයි මාරුණා කියලා ගුණිතේ වෙනසක් වෙන්නේ නැහැ නේ. ගුණිතයක නේ දෙවරක් තුනක් හයයි තුන් වරක් දෙකක් හයයි. ඒ වගේම තමයි නිකන් මතක තියාගන්න
මම ඔයගලන්ට කිව්වොත් 7න් 2 ගුණ කරන්න කියලා 3න් ඒ වගේම තමයි 3 ගුණ කරන්න කිව්වොත් 7න් 2 ගෙන් ওই දෙකෙන් වෙන්නේ එකම උත්තරය. හැබැයි බෙදීමේදී එහෙම නෑ හොඳේ. ගුණ කරන්න කියලා බලන්න 7න් 2 3න් ගුණ කරලා බලන්න මේ. 2වරක් 3 6යි. යට ඉන්නේ 7 හරේ විදියට. ඒ වගේම තමයි මේ හැදුව 3වරක් 2 6යි. හරේ විදියට ඉන්නේ 7. මේ දෙකේම උත්තරය 7න් 6. වෙනසක් නෑ. පේනවනේ ඔයගලන්ට නේද? ඒක නිසා මතක තියාගන්න පුතේ. භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරා. ඒ පූර්ණ සංඛ්‍යාවම ඒ භාග සංඛ්‍යාවෙන් ගුණ කළත් වෙනසක් වෙන්නේ නැහැ. ඇයි? ගුණිතයක්නේ. ඒ පැත්ත මාරුනා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? ඒක මතක තියාගන්න හදන්න කලින්ම. හරි? ඊළඟ සැරේ බෙදීමක නම් අවුලක් වෙනෝනේ. දැන් ඔයගොල්ලෝ දන්න මෙහෙම. මොකද්ද? 8 4න් බෙදුවොත් 2යිනේ. හැබැයි 4 බෙදන්න කිව්වොත් 8 2 නෙවෙයිනේ. 2න් 1යිනේ 0.5යිනේ. ඒක නිසා බෙදීමක ඒ ගැටලුව තියෙනවා. හැබැයි ගුණිතයක ගුණ්‍යය ගුණකයයි මාරුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි බලාගෙන යන ගණන් කීපයක් මෙහෙම. මේ මුලින්දම මතක් කරනවා. මොකද අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ මේ ගෲප් එකේ ඉන්නවා ගොඩක්. දැන් වීඩියෝ එකට සම්බන්ධ වෙන අයත් ඉන්න. ඒක නිසා හොඳට මතක තියාගන්න. දැන් අපේ සමහර දරුවෝ කල්පනා කරනවා සරල වැඩිනේ, ලේසි වැඩිනේ, ඒක රට ගන්නවනේ නේද? නෑ එහෙම තමයි මේ කොටස යන්න ඕනේ. මොකද මේ ටික දැන් මේකේ ආයි මම ඔයගලන්ට කිව්වනේ. දැන් ඔයගලන්ට චාමරස VG භාග පාඩම තාම කරේ නැහැ සර්. මම හිතන්නේ VG විජේ ප්‍රකාශනේ කුඩා පුදුනාකාරය කරා නේද? එක සර් ලබන සතියේ පටන් ගන්නවා. ආ ඒක තමයි. අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් ඔයගලන්ට ඒවට ඕන වෙනව මේ දේවල්. හරි? දැන් VG භාගයම කරනකොට ඔයගලන්ට මේ කුඩා පුදුනාකාරය හොයන්නේ වගේ ගොඩාක් දේවල් ඕන වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මෙච්චර සරලව කරන්නේ ඒකයි. හරි? බලන්න. දැන් මෙන්න මෙහෙම. 15න් 2 මම ගුණ කරන්න කියනවා 6ත් එක්ක. දැන් මොකද්ද මේ තියෙන්නේ? භාග සංඛ්‍යාවක් ගුණ කරන්න තියෙනවා පූර්ණ සංඛ්‍යාවක් එක්ක. දැන් මතක තියාගන්න 6 15න් 2ත් එක්ක ගුණ කරත් ඒත් එන්නේ මේ ගුණ කළා ගන්න උත්තරේම තමයි. ඉතින් මේකේ ඔයගොල්ලෝ දන්න පුතේ භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් එක්ක ගුණ කරනකොට මුලින්ම බලන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවත් භාග සංඛ්‍යාවේ හරයත් අතර පොදු සාධක තියෙනවද? තියෙනවනම් තියෙන ලොකුම පොදු සාධකයෙන් එහෙම නැත්නම් මහා පොදු සාධකයෙන් බෙදලා සරල කරන්න ඕනේ. දැන් අපිට පැහැදිලි. 6යි 15 අතර පොදු සාධක තියෙනවද පුතේ මෙතන? ඔව් තියෙනවා. කවුද පොදු සාධකේ? එක පොදු සාධකේ ඉන්නේ කවුද? 3. එහෙනම් මේ දෙන්නාම අපි 3න් බෙදලා සරල කරන්න ඕනේ. ගුණ කරන්න කලින්. මම අලුතෙන් ලියලා බෙදන්නම්කෝ. 15න් 2 ගුණ කරන්න ඉන්නේ 6යි. මේ දෙන්නා 3න් බෙදනවා. එතකොට අපි දන්නවා 6 3න් බෙදුවාම 6ට 3ව 2යි. 15 3න් බෙදුවාම 15ට 3ව 5යි. එතකොට මෙයාම ලියන්න පුළුවන් පුතේ 5න් 2 ගුණ කිරීම 2 කියලා. මේ කැපිලා කැටිලා තමයි මේ විදිහට ආවේ. දැන් මොකද වෙන්නේ? 2වරක් 2 4යි හරය 5යි. 5න් 4යි අවසාන උත්තරය. මිශ්‍ර සංඛ්‍යාවක් ආවොත් අවසාන උත්තරේ විදිහට යාව අපි විෂම භාගයක් කරන්න ඕනේ. හරි. බලන්න දෙවනි ගාන හතෙන් දෙක ගුණ කරන්න කියනවා 3න් 2 ගෙන්. දැන් මේ ගානේ කිසිම ගැටලුවක් නැහැ. අපි මුලින්ම බලන්න ඕනේ හරයන් හා ලවයන් අතර පොදු සාධක ඉන්නවද කියලා. දැන් මෙතන ඔයගලන්ට වෙන හරයන් හා ලවයන් අතර බලන්න ඕනේ මේ. මේ දෙන්න අතර නැහනේ. මේ දෙන්න අතර නැහනේ. මේ දෙන්න අතර කොහොමත් නැහැ. මේ දෙන්න අතර කොහොමත් නැහැ. එහෙනම් අපි කෙලින්ම ගුණ කරනවා. හරය හරයෙන් ගුණ කරනවා, ලවය ලවයෙන් ගුණ කරනවා. මේ බලන්න. 2වරක් 2 4යි. 7 4 3 21යි. 21 න් 4යි. ඒ ගාන හැමෝටම දැසි හරි පොඩක් පේන්නේ නැතුව ඉඳන් දිලිසෙනවා කියන්නේ 21 න් 4. හරි පුතේ අපි 3 වෙනි ගානට යමු පොඩක්. දොළහෙන් පහ ගුණ කිරීම 9 න් 8. දැන් ඔයගලන්ට පේනවා මේ 12න් 5 ගුණ කරන්න කියන්නේ 9න් 8ත් එක්කනේ. හරයන් හා ලවයන් අතර පොදු සාධක හොයනකොට ඔයගලන්ට අහුවෙනවා 12යි 8යි අතර පොදු සාධක. කවුද 12යි 8 අතර ඉන්න පොදු සාධකය? දෙකක් තින්නවා හතරක් තින්නවා. භාග සංඛ්‍යාව සරලම වෙන්න නම් මේ දෙන්නව කපන්න ඕනේ. කපනවා කියලා කියන්නේ මොකද්ද? බෙදන්න ඕනේ. එහෙම නැත්නම් සරලම කරන්න ඕනේ. බෙදෙන මහා පොදු සාධකයෙන්. කවුද මේ දෙන්නගේ මහා පොදු සාධකය? ඔව්. මේ දෙන්නා මහා පොදු සාධකයේ 4. එහෙනම් 4ෙන් කපමු මෙතන. 8ට 4 ඒවා 2යි, 12ට 4 ඒවා 3යි. එතකොට ඔයාලගේ ගාන මෙන්න මෙහෙම වෙනස් වෙනවා. 3න් 5 ගුණ කිරීම 9න් 2. දැන් 5වරක් 2 10යි. 3වරක් 9 27යි. ඕම් ඔය විදිහට ගාන වෙනස් වෙනවා. හරිනේ. හරි. භාග ගුණ කිරීම කියලා ලියලා මේ උදාහරණ තුල ලියන්න. මේක අහන්න එපා සර් මොකද්ද මේ තියෙන්නේ කියලා. මේ 21 තියෙන්නේ හොඳේ. 7 4 21යි. එක්පන් කරා.
මම මේ දාන ගණන් ටික ඔයගොල්ලෝ හදන්න ඕනේ. මොකද මේ මිශ්‍ර සංඛ්‍යා කරලා ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ ගුණ කරන්න ඕනේ. මිශ්‍ර සංඛ්‍යානේ විෂම භාග කරලා. මොකද මිශ්‍ර සංඛ්‍යා තමයි මම දීලා තියෙන්නේ. විෂම භාග කරලා තමයි ගුණ කරන්න ඕනේ. ගණන් තුන ඉක්මන් කරා. මං කරන අනිත් අය තුන් දෙනෙක් දැනට ඕකේ වෙලා තියෙනවා. හරි. ගොඩක් අය ඕකේ. හරි පුතේ දැන් බලන්න. පළවෙනි එක නම් ගැටලුවක් නැහැ. ඒක මිශ්‍ර සංඛ්‍යා නෑ නේද? ඒක නිසා ඒක අපි මුලින්ම බලන්න ඕනේ කැපෙන අය ඉන්නවද කියලා. කැපෙන අය කියන්නේ සරල වෙන. කැපෙන අය කියලා අපි අර කෙටියෙන් ලස්සනට කිව්වට කැපෙනවා කියලා කියන්නේ මොකද්ද මෙතන? පොදු සාධක වලින් බෙදී සරල වීම. හරි දැන් මෙතන ඉන්නවනේ නේ 5ට 5 ඒවා 1යි 15ට 5 ඒවා 3යි ඊට පස්සේ 21යි 14යි 4යි ඉන්නවා 21ට 7 ඒවා 3යි 14ට 7 ඒවා 2යි එතකොට ඔයා මේක ලියනවා කොහොමද 3න් 1 ගුණ කිරීම 3න් 2 නේ මෙතන ඉන්නේ 3 මෙතන 1 උඩ එතන 3 2 එතකොට 1 කරත් 2 2යි 3 කරත් 3 9යි අවසාන උත්තරේ 9න් 2 අර ගානේ එක මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ ඔයා මොකක් කරගන්න ඕනද විෂම භාගයක් කරගන්න ඕනේ. එතකොට 7 3 21 4 25. 7 න් 25 ගුණ කිරීම 10 න් 3. දැන් කැපෙනවා. 25 යි 10 යි. 5 ඒවා 2 යි. 5 ඒවා 5 යි. එතකොට කොහොමද එන්නේ? 7 න් 5 ගුණ කිරීම 2 න් 3. 7 3 15 යි. 7 2 14 යි. 14 න් 15. අන්න විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරමු 15 ඇතුලේ 14 ඒවා 1යි 14 න් 1 ඔය උත්තර තුනම එන්න ඕනේ මුදේ සරලම් වෙලා එන්න ඕනේ අතන 7 4 28යි 28යි 5යි 33යි පස්සරත් 2 10යි 10යි 4යි 14යි බලන්න කැපෙනා ඉන්නවද
කොහමද ගැපෙන්නේ 7යි 14යි 7ට 7තරක් 1යි 14ට 7තරක් 2යි එතකොට මෙතන 1න් 33 1න් 33 කියන්නේ 33 නේ ගුණ කිරීම 5න් 2 හරිනේ කැපෙන්නේ නැහැ නේ තවත් එතකොට 33යි 2යි ගුණ වෙනවා 66යි කීයෙන් 66යිද 5න් 66යි දැන් අපි මේක සරල කරා මේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕන කොහොමද කරන්නේ 66 ඇතුලේ 5ව හොයමු 66 ඇතුලේ 5ව කීයක් තියෙනවද පුතේ 13ක් තියෙනවා නේ 12 සරප් පානේ 60යි කියන්නේ නම් 65ට 5ව 13ක් තියෙනවා තව 5න් එකක් ඉතුරු වෙනවා 13යි 5න් 1 එක්පන් කළා උදාහරණ තුන ලියන්න දැන් භාග බෙදීමට යන්න කලින් මේ පැත්ත බලන්න පුතේ අපි ඉගෙන ගන්නවා භාගයක පරස්පරය කියලා එකක් මොකද්ද මේ භාගයක පරස්පරය කියන්නේ භාග සංඛ්‍යාවක හරයත් ලවයත් මාරු කරලා ලිව්වහම එන්නේ යාගේ පරස්පරය දැන් මම කිව්වොත් මෙන්න මෙහෙම පුතේ 7න් 2ගේ පරස්පරය කීයද 2න් 7 හරය ලවය මාරු කරලා ලියන ඔච්චරයි හරි ඒ වගේම තමයි මම කිව්වොත් 8න් 1හි පරස්පරය කීයද 1න් 8 ඉතින් 1න් 8 කියන්නේ කාටද අපි 8ට ආයි කෙලින්ම ලියන්න 8න් 1ේ පරස්පරය 8 1න් 8 ඕනෙමනේ 8 ඒ වගේම තමයි පූර්ණ සංඛ්‍යාවක පරස්පරයක් ගන්න පුළුවන් නේ මට දැන් අපි ගත්තොත් 5හි පරස්පරය අපි දන්නව පහ කියන්නේ එකෙන් පහනේ පහ පහට යටින් ඉන්න එක අපි නොලිව්වට ඒක පරස්පරය ගන්නකොට ඒ යටින් ඉන්න එක උඩට දානවා මේ උඩනේ පහ ඉන්නේ එයාම යටින් ලියනවා ඒකට පහගේ පරස්පරය කියද පහෙන් එක ඒත් එක්කම මතක තියාගන්න ඕනම භාග සංඛ්‍යාවක් එයාගේ පරස්පරයත් එක්ක ගුණ කළාම උත්තරය එකයි ඕනම භාග සංඛ්‍යාවක් ගුණ කළොත් එයාගේ පරස්පරයත් එක්ක උත්තරේ එකයි. දැන් උදාහරණයක් විදිහට බලන්න මේ උඩම ඉන්න 7න් 2 ගුණ කරනවා යාගේ පරස්පරයත් එක්ක. 7න් 2 ගුණ කරනවා යාගේ පරස්පරය 2න් 7නේ. බලන්න උත්තරේ කිද කියලා. 2ට 2 කැපෙන 1යි කියලා. 7ට 7ත් කැපෙන 1යි කියලා. 1න් 1යි කියන්නේ කීයද? 1. මේ 8න් 1ගේ පරස්පරය 8යිනේ. මං 8න් 1ව ගුණ කරනවා. එයාගේ පරස්පරය වුණු 8න්. 8ට 8ව 1යි කියලා කැපෙනවා. 1 කරක් එක 1යි. බලන්නකො මේ. 5ගේ පරස්පරය 5න් 1යිනේ. එනම් මා පහ ගුණ කරනවා පහෙන් එකත් එක්ක නේ පහට පහේව එකයි කියලා ගැපෙනවා එක් කරක් එක එකයි එහෙනම් ඕනම භාග සංඛ්‍යාවක් එයාගේ පරස්පරයත් එක්ක ගුණ කළොත් උත්තරය කීයද එකයි ලියන්න මෙහෙම භාග සංඛ්‍යාවක මුලින්ම ලියවනේ භාග බෙදීම කියලා භාග බෙදීම කියලා ලියන්න මාතෘකාව හන්දේ මට ඒක කියන්න අමතකුණා භාග බෙදීම ඒකට ලියන්න මේ භාග බෙදීම ගැන නෙමෙයි කතා කරන්නේ හොඳේ භාග බෙදීමට වැදගත් වෙන දෙයක් ගැන ලියන්න භාග සංඛ්‍යාවක හරයත් ලවයත් භාග සංඛ්‍යාවක හරයත් ලවයත් මාරු කර ලියු විට मारु कर लियू इट यही परस परे लबे भाग संख्या का हरयत लवयत मारु कर लियू इट यही परस परे लबे ये लंगर उल्लिया ने
බාග සංඛ්‍යාවක් ඒ පරස්පරයෙන් භාග සංඛ්‍යාවක් ඒ පරස්පරයෙන් ගුණ කළ විට පිළිතුර එක වේ භාග සංඛ්‍යාවක් එහි පරස්පරයෙන් ගුණ කළ විට පිළිතුර එක වේ ඉක්මන් කළ මේක ලියා ගන්න भाग बेदीम पुरावट मेन मेक मेक भाग संख्या पूर्ण संख्या मेन मेहम भूते මම කියනවා 24 බෙදන්න කියලා 6. 24 6න් බෙදුවම උත්තරය කීයද? ඔකට දන්නවනේ 24ට 6ව 4යිනේ. 4යි. එනවනේ 24 6න් බෙදුවා 4යි. මම කියනවා 24වම 6න් බෙදලා නේ උත්තරය ගත්තේ. 6ගේ පරස්පරයෙන් ගුණ කරන්න කියලා. 6න් බෙදුවම 4යිනේ ගුණ කරනවා 6ගේ පරස්පරයෙන්. 6ගේ පරස්පරය අපි දන්නවා 6න් එක. මොකද 6ට යටින් ඉන්නවනේ එකක්. එයා උඩට දැම්මා 6 ළිව යටින්. දැන් අපි භාග ගුණ කිරීම දන්නවනේ. ඔන්න අපි මෙයාව 24ව 6ගේ පරස්පරයෙන් ගුණ කරන්න යන්නේ. බලන්න මොකද්ද උත්තරේ කියලා. 6ට 6 ඒවා 1යි 24ට 6 ඒවා 4යි 4 වරක් 1 4යි. මේන් වැඩක්. 24 6න් බෙදුවත් 4යි. 24 6ගේ පරස්පරයෙන් ගුණ කළත් 4යි. එහෙනම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදනා වෙනුවට එම සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැකිය කියලා මම දන්නවා. මේක මම නමේදිත් කියලා දුන්නා හොඳේ. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදනා වෙනුවට 24 6න් බෙදනා වෙනුවට එම සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැකිය. 6න් බෙදනා වෙනුවට 6ගේ පරස්පරයෙන් ගුණ කරන්න පුළුවන්. ඕම් ඕක තමයි මේකෙන් කියලා දුන්නේ ඕගොල්ලන්ට. හරි එහෙනම් භාග පාඩමේ භාග බෙදීම පුරාවටම යන්නේ ඔන්නෝක භාගයක් භාගයකින් බෙදන්න තිබුණා භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න තිබුණා පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් බෙදන්න තිබුණා බෙදන වෙනකොට මොකද්ද අපි කරන්නේ පරස්පරයෙන් ගුණ කරනවා බෙදන වෙනකොට කරන්නේ පරස්පරයෙන් ගුණ කරනවා මේක කොටු කරලා ලියා ගන්න යටින් පුංචි වාක්‍යයක් දෙනවා ඊට පස්සේ බෙදීම ගණන් කීපයක් හදමු තරු දෙකක් දාලා ඔබ ලියාගෙනම යටින් පුංචි වාක්‍යයක් දෙනවා ලියන්න මේ අනුව සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් මේ අනුව සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම වෙනුවට එහි පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැකි බව ගුණ කිරීම සිදු කළ හැකි බව ඉහතින් පැහැදිලි වේ ඉහතින් පැහැදිලි වේ ඒ කියන්නේ මෙන්න මේ දෙකෙන් පැහැදිලි වේ
හරි පුතේ බලන්න දැන් සරලම දෙයක් ගන්නම්කෝ මේ මට තිබුණෝ 3න් 2ව බෙදන්න කියලා 7න් 5ගෙන් දැන් අපි දන්න බෙදීමක් වෙනුවට මොකද්ද මට කරන්න පුළුවන් පරස්පරයෙන් ගුණ කිරීමක් හැබැයි දෙන්නගෙම පරස්පරය ගන්නවද නෑ නෑ මෙයාගේ විතරයි පරස්පරය ගන්නෙ 3න් 2ව බෙදන්න ඉන්නේ 7න් 5ගෙන්නේ ආන් එයාගේ විතරයි පරස්පරය ගන්න එහෙනම් මොකද්ද අපි කරන්නේ 3න් 2 මේ විදිහටම ලියනවා මෙන්න මේ බෙදීම ගුණ කිරීමක් කරනවත් එක්කම 7න් 5ගේ පරස්පරය ගන්නවා එතකොට 5න් 7ක් වෙනවා හරි දැන් සමහරව ඉන්නවා මෙන්න මෙතන කැප් දැන් මෙතන නම් කැපෙන්නේ අවුලක් නෑ පොදු සාධක වලින් කැපෙන්නේ නෑ සරල වෙන්නේ නෑ 2යි 7යි කැපෙන්නේ නෑ 3යි 5යි කැපෙන්නේත් නෑ කැපුණත් කපන්න එපා බෙදීම දියද්දි එහෙම කපන්න ගියොත් එහෙම සරල කරන්න ගියොත් වැරදි හැබැයි ගුණ කිරීමක් කරගත්තට පස්සේ අන්න කැපෙනවා නම් අනිවාර්යෙන් කපන්න එතකොට තමයි සරලම උත්තරේ එන්නේ දැන් මේකෙම වෙන්නේ නෑනේ හරි දැන් කෙලිම ගුණ කරමු අපි දෙවරක් 14යි 3 * 5 = 15යි 15 * 14 ගැටලුවක් නෑනේ ඒක මෙන්න මේ වගේ එකක් ආවොත් 8 බෙදීම 3න් 1 දැන් අපි දන්න බෙදීමක් කියන්නේ පරස්පරයෙන් ගුණ කිරීම 8 බෙදන්න තියෙන්නේ 3න් 1 ගේ දැන් මේක ගුණ කිරීමක් කරනකොට කාගෙද පරස්පරය ගන්නෙ 3න් 1 ගේ 3න් 1 ගේ පරස්පරය කීයද 1න් 3යි 1න් 3 කියන්නේ 3නේ එහෙනම් මම මේක ලියන්නේ කොහමද 8 බෙදීම ගුණ කිරීමක් කරනකොට 3න් 1 ගේ පරස්පරය ගන්න 3න් 1 කියන්නේ 1න් 3නේ යගේ පරස්පරය කියන්නේ 3 8 දුන ගුණ කිරීම 3 කියන්නේ පුතේ අවසාන උත්තරය කීයද 24යි ඔච්චරයි මේ වගේ එකක් ආවොත් පහළවෙන් 8 බෙදීම 20 ගොඩාක් අය කරන්නේ නැහැ. පහළවෙන් 20 කපන්න යනවා. එහෙම යනවද? නෑ නෑ. ඇයි? මෙතන බෙදීමක් තියෙන්නේ. බෙදීමක් තියෙද්දි හරයන් ලවයන් අතර පොදු සාධක තිබුණා කියලා කපන්න බෑ. මුලින්ම කරන්න ඕනේ බෙදීම ගුණ කිරීමක් කළා. කාගෙද පරස්පරය ගන්නද? මෙයාගෙද පරස්පරය ගන්න යන්නේ? නෑ නෑ. පහළවෙන් 8 විදියටම ලියනවා. බෙදීම ගුණ කිරීමක් කරනකොට 20ගේ පරස්පරය ගන්නවා. අන්න 20ගේ පරස්පරය කීයද? 20න් 1. දැන් ඉන්නවනම් කැපේ නැහැ කපන්න. ඉන්නවද? ඔව්. කවුද කැපෙන්නේ? 8යි 20යි. මෙයයි මෙයයි කැපෙන්නේ නැහැ. 8යි 20යි අතර 4 කියලා පොදු සාධකයේ ඉන්නවා. 8ට 4 ඒවා 2යි. 20ට 4 ඒවා 5යි. එතකොට 15න් 2 ගුණ කිරීම 5න් 1 වෙනවා. දැන් මොකද වෙන්නේ? දෙවරක් 1 2යි. හදන්න මේ ඔයාලා තනියෙන් හදන්න ඕන ගණන්. ඔබසර තේජාන් ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පුතේ මයික් එක ඔන් කරලා.
ඕකේ එකක් ඇවිත් තියෙනවා. චාරුත් ඕකේ. දිනිති ඕකේ. ඉරුනි. මුලින්ම කරන්නේ දහසෙන් නවය ලිව්වා බෙදීම ගුණ කිරීමක් කරාම 12 වෙනවා. ඕන දැන් තමයි කැපෙන ඉන්නවනම් කපන්න යන්නේ. ඉන්නවද කැපෙන අය? ඔව්. කවුද කැපෙන්නේ? 16යි 12යි. කීයෙන්ද? 4ෙන්. 4ේවා 4යි 4ේවා 3යි. එතකොට 4ෙන් 9 ගුණ කිරීම 5ෙන් 3 වෙනවා. පුතේ 9 වරක් 3 27යි 4 වරක් 5 20යි. 20ෙන් 27 කියන්නේ 1යි 20ෙන් 7. ඕම් ගාන. හරි. ඊළඟ ගාන. පුතේ 21න් 10 බෙදීම ගුණ කිරීමක් වෙනකොට 5න් 14 වෙනවා. දැන් බලන්න කැපෙන අය ඉන්නවා. කවුද පුතේ? 5ට 5සරක් 1යි 10ට 2යි 21ට 7තරක් 3යි 14ට 2යි. එතකොට 3න් 2 ගුණ කිරීම 1න් 2. එක ලියන්න ඕනේ නෑ. මම 2 විතරක් ලියනවා. එතකොට 2වරක් 2 4යි 3න් 4 කියන්නේ 1යි 3න් 1. හරි? ඊළඟ ගාන 8වරක් 3 24යි 24යි 3යි 27යි එතකොට එන්නේ 8ෙන් 27 බෙදීම 10ෙන් 9. අන්න මොකද්ද මං කරේ? අර මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගත්තා. බෙදීම ගුණ කිරීමක් කරන්න කියේ නෑ. ඔන්න ඊළඟ පියවර මං එතෙන්ට යනවා. 8ෙන් 27 බෙදීම ගුණ කිරීමක් කරනවා. එතකොට 9ෙන් 10. දැන් ඉන්නවා කැපෙන අය. කවුද පුතේ? 9ට 9 වරක් 1යි 27ට 3යි 8ට 2 වරක් 4යි 10ට 2 වරක් 5යි. දැන් මොකද්ද උනේ ගානට? ඔව්. 4ෙන් 3 ගුණ කිරීම 1ෙන් 5. 1ෙන් 5 කියන්නේ 5. පුතේ 3 වරක් 5 15යිනේ. කීයෙන් 15යිද? 4ෙන් 15යි. 15 ඇතුලේ 4ේව තියනවා 3ක්. එතකොට තව 3ක් ඉතිරි වෙනවා. 3යි 4ෙන් 3. මෙතන 7 වරක් 5 15යි 36යි. 7ෙන් 36යි. බෙදීම 5සරත් 3 15යි 15යි 3යි 18යි 5ෙන් 18 කොහොම නෙන්නේ? දැන් 7ෙන් 36 බෙදීම ගුණ කිරීමක් වෙනවා මෙතන 18ෙන් 5. බලන්න කැපෙන අය කවුද කැපෙන්නේ? 18ට 18 ඒවා 1යි 36ට 18 ඒවා 2යි 18ෙන් කැපෙන්නේ මොකද? සමහර 6ෙන් කපන්න ඇති 3ෙන් ඒවා බෑ 18ෙන් කෙලින්ම කපන්න. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 7ෙන් 2 ගුණ කිරීම 1ෙන් 5. හරිනේ. දෙවරක් 5 10යි පුතේ 7තරක් 1 7යි 10ෙන් 7 කියන්නේ 1යි 7ෙන් 3. හරි. මෙන්න අන්තිම ගාන මේ ඇංගිලා. හරි. ඒක අරහෙට දාමුකෝ. මෙන්න හදමු. 15 ඉන්නවා. බෙදීම මේ ගාන මේ හදන්නේ හොඳේ. 9 වරක් 2 18යි 18යි 2යි කියලා පුතේ 20යි 9ෙන් 20. දැන් 15 බෙදීම ගුණ කිරීමක් වෙනවා මෙතන 20ෙන් 9 වෙනවා. මොන දැන් කැපෙන අය කපන්න. කාගෙන්ද කැපෙන්නේ පුතේ? 5ෙන්. 5සරක් 3යි 5සරක් 4යි. එතකොට 3 ගුණ කිරීම 4ෙන් 9.
හරි මෙතන යට ඉන්නේ හතර වන්දේ පේන්නේ නැහැ නේද කවුද ගුණ වෙන්නේ 3යි 9යි 3 වරක් 9යි 27යි 6 පුතේ 4යි 4න් 27යි 4න් 27 වාර පුළුවන් මොනවා කරන්නද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න 27 ඇතුලේ 4 ඒවා කීයක් ඉනවද 6යි තව 3ක් ඉදිරි 6යි 4න් 3ක් අවසාන උත්තරේ හරි අඩුපාඩු හදාගන්න බෝඩ් එක නම් අච්චාරුව වගේ මට පුංචි දෙයක් මතක් කරන්න බැරුණා බාග අඩු කිරීමේදී මේක ගොඩාක් අය වරද්දන දෙයක් හරි මම මේක මකලා පොඩ්ඩක් එක මතක් කරන්නම් බාග අඩු කිරීමට තමයි ඒක වැදගත් වෙන්නේ යාගින ඉවර ඇති හොඳේ අඩුපාඩු නෑ මං හිතන්නේ ගොඩාක් අය කරා 10 දිනක් වැඩි පැත්තමට ඕකේ දුන්නා කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ මට මෙන්න මේක ඔකට මතක් කරන්න බැරි වුණා මෙන්න මේකට උත්තරයක් මට දෙන්න බලන්න 9 න් අඩු කරන්න කියලා කිව්වොත් 2 4 න් 3 මට උත්තරේ කියන්න බලන්න කෙනෙක් මම අහන කෙනා කියන්න උත්තරේ හදා ගන්නටක් ගන්න 9 කින් අඩු කරන්න 2 4 න් 3 मैं अड़ करने गाना है कौन दे पारा पारा गाने यों मुकुट तो नहीं मैं अड़ करने गाना दिली नहीं हरी इन्हीं दिने दस सारनी दिने दिन किये तो उत्तरे दिने दिन माइके कौन कल गया ना पुते हरिद बलना चारू ओके चारू मुका उत्तरे चारू हतरे शशिका शशिका मट गया उत्तर शशिका दालोगे का हयाई हतरेंग एक हयाई हतरेंग एक कौ दे शशिका दी हुए हरे तब कोई तब गया मार दे उत्तर गोड़ा तीन होंगे उन बेसी गाना मेतमी मेतमी उत्तर गया मार मेतमी दाल मट होगे का हयाई हतरेंग एक हयाई हतरेंग एक पापा सर की दे शिष्यतपंतीय හතයි 8යි 9යි මේ තියෙන්නේ 9ක් සම්පූර්ණේම 9ක් පැහැදිලිද ඒකක 9ක් මේ 9ෙන් අඩු කරන්නලු 2යි 4ෙන් 3ක් මෙන්න දෙකක් හොඳේ 1යි 2යි දෙකක් කරිනේ 4ෙන් 3ක් වෙන්න නම් මෙන්න මෙයාව කපන්න ඕනේ 4කට කපලා 3ක් 1යි 2යි 3යි දැන් පැහැදිලිනේ ඔක්කොම බෝල 9ක් තිබ්බා නවයෙන් අඩු කරනවා 2යි මෙයාව 4කට කපලා 4ෙන් 3. එතකොට බලන්න ඉතිරි ගාන 1 2 3 4 5 6 6 කුයි තව තියෙනවා 4ෙන් 1 කුයි. එහෙනම් මේ මේක තමයි උත්තරේ. දැන් ඔයගොල්ලෝ කියයි ආ 9ෙන් 2යි 4ෙන් 3ක් අඩු කරන්න තියෙච්ච නිසා සරලට හොඳයි බෝල 9 නේ අදින තිබුණේ. 25ෙන් අඩු කරන්න තිබුණොත් 4යි 3ෙන් 2ක් ඇඳපංකො බෝල 25 නේද? ඒක නිසා මතක තියාගන්න අපිට මේක මෙන්න මේ විදිහට සුළු කරන්න පුළුවන්. හරි පුතේ බලන්න. පුතේ 9 ගෙන් අඩු කරන්න තියෙන්නේ 4 වරක් 2 8යි 8යි 3යි 11. 4ෙන් 11. හරිනේ?
මම තවත් පියවරකට යනවා. අපි දන්නවා 9 කියන්නේ 1න් 9. 1න් 9 ගෙන් අඩු කරන්න තියෙන්නේ 4න් 11. දැන් හරයන් දෙක සමාන නැහැනේ. හරය සමාන කරගන්න අපි අඩු කිරීමේ ගාණක් හදනකොට. එහෙනම් මේ දෙන්නගෙම හරය විදිහට මම යොදාගන්නේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. 1ෙත් 4ෙත් කුඩා පොදු ගුණාකාරය කීයද? 4යිනේ. එහෙනම් දෙන්නවම මම 1ත් 4ත් දෙන්නවම 4ක් කරගන්න ඕනේ පුතේ. 1 4ක් කරන්න 4ෙන් ගුණ කරනවා. එහෙනම් 9ක් 4ෙන් ගුණ කරන්න ඕනේ. 9 වරක් 4 කීයද? 36. එයාගෙන් අඩු කරන්න 4ෙන් 11. දැන් පැහැදිලිද බලනවා මෙතන නිකන් කරපු දේ? ඈ? දැන් පොදු හරය 4යිනේ. ඔයා අඩු කරන්න ඕනේ 36ෙන් 11. පුතේ 36ෙන් 11 ගියාම 25යිනේ. එහෙනම් උත්තරය එන්නේ 4ෙන් 25. 4ෙන් 25 කියන්නේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ. 25 ඇතුලේ 4 ඒවා 6ක් තියෙනවා. 4 වරක් 6 24යිනේ. තව 4ෙන් 1ක් ඉතුරුයි. එහෙනම් අවසාන උත්තරය 6යි 4ෙන් 1. හරිනේ? එහෙනම් කීප දෙනෙක්ට ආවා 6යි 4ෙන් 1. ඕක මේකස්සේ හදන්න යන්න එපා. විභාග බෙදීමනේ කරගෙන ආවේ. ඕක භාග අඩු කිරීමට තමයි අදාළ වෙන්නේ. අපි පූර්ණ සංඛ්‍යාවකින් මිශ්‍ර සංඛ්‍යාවක් තමයි අඩු කරලා දෙන්නේ. මට ඒ වෙලාවෙක කියලා දෙන්න අමතකුණා ඔයගොල්ලන්ට. හරි දැන් ලියා ගන්න මේ උදාහරණය එතනින් ලියා ගන්න ඕනේ. අඩු කිරීමකින් දැන් සර් කියනෝදේ සර් මම චතුර්ෂිප් කියන පන්තියේ තෝකද උගන්වන්නේ. ආ මේ සතිය ඒගොල්ලන්ටත් භාග තමයි ගන්න. ආහාරිෂ ආ පවනි පවනි නෑ අපි බාගෙන මේ අපි මිනිතේ පාඩම ඉවර කරලා ඉන්නවා කියලා මම ඒගොල්ලන්ට කිව්වා. ගිය සතිය ආපු දරුවන්ට අපි මිනිතය පරිමිතිය වර්ගඵලය පාඩම් දෙකම මිනිතේට අයිතිනේ. අපට දැන් ඕගොල්ලන්ට ඔන්ලයින් දිගටම හිටපු දරුවෝ දෙකම ආවරණය කරගෙන තියෙන්නේ. ඒක නිසා මම ඒ කොටස් දෙක ආවරණය කරලා තමයි බාග පාඩමට එන්නේ උදේ. මොකද දැන් මේකත් අහන් ඉන්නකො. අපි මිනිතේ කියන කොටස 10 වසරේ පළවෙනි වාරේ මිනිතේ කියන කොටසට තියෙන්නේ ඕගොල්ලන්ට පරිමිතිය පාඩමයි වර්ගඵලය පාඩමයි. ඔය ගණන් ඔය පාඩම් දෙක කරාට පස්සේ ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් ඕ ලෙවල් හොඳේ මම කියන්නේ 10 වසරේ පළවත් පේපර් නෙමෙයි ඕ ලෙවල් 1B කොටසේ පරිමිතිය ගණන් ටික 2008 ඉඳන් ඉස්සරහට දින ගණන් ටික හදන්න පුළුවන්. හරි. පරිමිතිය වර්ගඵලය කරාට පස්සේ පරිමිතිය හා වර්ගඵලය සම්බන්ධ මිනිතේ ගණන් ටික 1B කොටසේ මිනිතේ ගණනක් වෙනවා. බලන්න ඕනේ මම කියන්නේ. කරන් කියන පුතේ 1B කොටසේද ඔව් 1B කොටස කියන්නේ පේපර් එකේම උත්තර ලියන්න තියෙන පොඩ්ඩක් නිකන් කියවලා බලන්න ඒ ගණන් ටික මෙහෙම තියෙනවා පහතින් දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර උද්‍යානයකින් හා අර්ධ වෘත්තාකාර වේදිකාවකින් සමන්විත කොටසකි ඔහොමම බලන්න 1B කොටස දෙන්නේ හොඳේ හැම අවුරුද්දෙම තියෙනවා ඒ පාඩම් දෙක කරාට පස්සේ ඒක සම්පූර්ණයෙන් උගලන්ට ඕ ලෙවල් ගණන් ඔක්කොම ටික හදන්න පුළුවන් ඒ වගේම තමයි භාග ගණන මේ පාඩම ඉවර කරාට පස්සේ ඕ ලෙවල් පේපර් වල 1B කොටසේ භාග ගණන් ටික සම්පූර්ණයෙන් කරන්න පුළුවන් බලන්නකෝ 1B කොටසේ ගණන් 5යි තියෙන්නේ 10 වසරේ පළවෙනි වාරි කරනකොට එයින් ගණන් දෙකක් සම්පූර්ණයෙන් හදන්න පුළුවන් ඕගොල්ලන්ට කොච්චර ෆිට්ද හරි ඒක නිසා මම ඉරිදා සිප්ස් වෙනේ පන්තියේ මිනිතේ කොටස කරලා ඉන්නවා හරි මොකද ඕගොල්ලන්ගේ සමහර දරුවන්ට ඒක කවරලා තිබුණේ නැහැ ඒක අපි කරලා තමයි මේ භාග පාඩමට එන්නේ හරි පුතේ හරි දැන් බලන්න ඕන දැන් එකක් හරිනේ භාග සම්බන්ධ මූලික ගණිත කර්ම ටික හරි දැන් පොඩ්ඩක් ඇතුළත් ගැටලු මෙන්න මේක ඇතුළත් මොකද්ද මේ න් තිබුණොත් කරන්නේ ලියන්න බලන්න අරුවක් දාලා න් ඇතුළත් භාග ගැටළු විසඳීම න් ඇතුළත් භාග ගැටළු විසඳීම එහෙම නැත්නම් සුළු කිරීම ඇත්තටම න් තිබ්බොත් මොකද්ද අපි කරන්නේ පුතේ න් නුඩ මොකද්ද දාන්නේ ಗುಣ කිරීම නේද දැන් අපි බලමු ඇයි මේ ಗುಣ කිරීම යොදන්නේ මොකටද අපි ಗುಣ කිරීම දාන්නේ මෙන්න මෙහෙම එකක් හිතන්න සරලව ඔන්න
තාත්තා දෙනවා පුතාටයි දූටයි ඉඩම දෙකකට බෙදලා භාගෙ භාගෙ හරි මේ තියෙන ඉඩම දෙකට බෙදනවා හරියටම හරි දෙකට බෙදලා ඔන්න භාගයක් දෙනවා පුතාට භාගයක් දෙනවා දූට පුතා මොකද කරන්නේ මේ Tamanට හම් වෙච්ච භාගේ අරගෙන යන්න බෑ හොඳින් මම වෙන මීතලයක් දාලා ඉඳලා ඉඩමනේ නේද මේකෙන් තුනෙන් එකක් විකුණනවා අමන්ට ලැබුණු භාගයෙන් තුනෙන් එකක් විකුණනවා ඉන්න තුනෙන් එකක් මම අහනවා මේ මේක විකුණපු කොටස තියෙනවනේ මේ විකුණු කොටස මේක මුළු ඉඩමෙන් කවර භාගයක්ද කියලා අර තාත්තගේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද පුතා විකුණන්නේ ඒතර මම මොකක්ද කරන්න ඕනේ පුතාට සම්පූර්ණ එකෙන් එන තාත්තගේ මුළු ඉඩමෙන් දෙකෙන් එකක් හම්බ වුණා මෙයා මොකද කරේ දෙකෙන් එකෙන් තුනෙන් එකක් විකුණනා මේ මෙයා විකුණන්නේ දෙකෙන් එකෙන් තුනෙන් එකක් ඉතින් මොකද්ද පුතේ මේ අල්ලා යන්න උඩ අපි දාන්නේ සුළු කරනකොට ಗುಣ කිරීමනේ මේ බලන්න එතකොට එනවා දෙකෙන් එක ಗುಣ කිරීම තුනෙන් එක එක්වරක් එක එකයි දෙවරක් තුන හයයි කිය දෙන්නේ හයෙන් එක එහෙනම් මේ විකුණු කොටස මුළු ඉඩමෙන් නම් කොච්චරක්ද හයෙන් එකක් එක ඇහැට පේනවනේ නේද තුනෙන් එක මේ තුනෙන් එකක් නේද මේ මුළු ඉඩමෙන් තුනෙන් එකක් හරි ලියන්න මෙහෙම ලියන්න පියකු තමා සතු ඉඩම තමා සතු ඉඩම සමානව දෙකකට බෙදා සමානව දෙකකට බෙදා පුතුට හා දියණියට දෙයි පුතුට ලැබුණු කොටසින් අන්න අල්නයන් එන තැන පුතුට ලැබුණු කොටසින් දෙකෙන් එකක් ඔහු විකුණයි පුතුට ලැබුණු කොටසින් දෙකෙන් එකක් ඔහු විකුණයි විකුණු කොටස විකුණු කොටස විකුණු කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද විකුණු කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද රූපසටහන ඉක්මනට ඇඳලා වෙලාව ගන්න එපා ඉක්මනට මේක ලියන්න කාරුවේ කතා කරන්න පුතේ සර් දෙකෙන් එකක් කොහොම විකුණයි කියන එක තුනෙන් මෙහෙම ආමගේ මෙහෙම පියකු තමා සතු ඉඩම දෙකකට බෙදා පුතුට සහ දියණියට දෙයි පුතු තමාට ලැබුණු ඉඩමින් තුනෙන් එකක් විකුණයි මම දෙකෙන් එකක් කියලාද කිව්වේ ඔව් සර් ආ තුනෙන් එකක් හොඳේ පුතු තමාට ලැබුණු කොටසින් තුනෙන් එකක් විකුණයි සරි හොඳේ පුතු තමාට ලැබුණු කොටසින් තුනෙන් එකක් විකුණයි විකුණු කොටස මුළු ඉඩමින් කවර භාගයක්ද සර් ආ ශාමණේරිතේ පාඩම සම්පූර්ණම කරනවද දාට? අපි පරිමිතිය කරලානේ පුතේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ. පරිමිතිය දැන් මුල් ඉරිදා දවස් දෙකේ පරිමිතිය කරා. ඊට පස්සේ වර්ගඵලය තමයි දැන් කරගෙන යන්නේ. වර්ගඵලයේ තියෙන සංයුක්ත රූප ටික කරන්න. ආ හරි සර්. අඳුරු කළ කොටස් සංයුක්ත රූප. ඊට පස්සේ මම කියලා තියෙන්නේ පාස් පේපර් පොතක් ගේන්න කියලා. मम भागपाड़ पटांग चामरस अनुलोम सामानुपात
ප්‍රතිලෝම සමානුපාත පටන් ගත්තා. එතකොට දැන් දෙකම ලියන්න වෙන්නේ සංඛ්‍යා පොතේ. දැන් ඒත් එක්කම චාමර සර් කරා විජගණිතය පාඩමක් කරා නේද සර්? දැන් ඉස්සරහට ඒ ගැටලුව වෙන්නේ නැහැ. මොකද දැන් අපි දෙන්නම එකම පොතකට අයිති පාඩමක් කරොත් ඕගොල්ලන්ට කලවමිනේ ලියන්න වෙන්නේ. දැන් මේ සති ඉඳන් ඒ ගැටලුව වෙන්නේ නැහැ. දැන් චාමර සර් කරන්නේ ඔයාලට සංඛ්‍යා මේ දත්ත නිරූපණයේ පාඩමක් නේ අර වට ප්‍රස්තාරණය කරගෙන යන්නේ නේද? ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ මේ සතිය නම්. නැත්තම් දෙන්නම කරන පාඩම් එකම පොතේ ලියන්නත් ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. හරි. දැන් මෙන්න මේව එකක් කිව්වොත් මම ඔයාලන්ට මේ පැය දෙකෙන් රහන් ඉන්න 4න් 3ක් යනු මිනිත්තු කීයක්ද? පැය දෙකෙන් 4න් 3ක් යනු මිනිත්තු කීයක්ද? අන්න අල්ල යන්නක් තියෙනවා. ප්‍රශ්නේ ලියාගන්න එමු. පැය දෙකෙන් 4න් 3ක් යනු මිනිත්තු කීයක්ද? පැය දෙකෙන් 4න් 3. දැන් මිනිත්තු කීයක්ද කියන එකනේ අහන්නේ. එහෙනම් පැය දෙකත් අපි මිනිත්තු කරගමු. පැයකට මිනිත්තු 60යිනේ. එහෙනම් පැය දෙකට මිනිත්තු කීයද? 120යි. දැන් ඔයාලගෙන් අහන්නේ එහෙනම් මිනිත්තු 120න් 4න් 3ක් තමයි අහන්නේ. මිනිත්තු 120න් 4න් 3ක්. මොකක්ද දෙන ඔයගොල්ලෝ කරන්න ඕනේ? ඉන්නනකොට දානවා ගුණ කිරීම. එතකොට 120 ගුණ කිරීම 4න් 3 වෙනවා. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ට ගණන වෙනවා මිනිත්තු 120න් 4න් 3ක් කියන්නේ කීයක්ද කියන එක. ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? 120 කොටස් 4කට බෙදිලා එයින් කොටස් 3ක් කියන්නේ කීයක්ද කියලා එන එක වෙන්නේ නේද? 120න් 4න් 3ක්. ඒ කියන්නේ 120 ගුණ කිරීම 4න් 3. 120 4කට බෙදලා එයින් කොටස් 3ක්. ඉතින් හරි ලේසියි. මොකද 4ට 4 ඒවා 1යි 12ට 4 ඒවා 3ක් නිසා 120ට 30යි. 30 ගුණ කරන්න තියෙන්නේ 3ෙන්. 3 වරක් 3 9යිනේ. එහෙනම් 30 වරක් 3 කීයද පුතේ? මිනිත්තු 90යි. හරිනේ. ඉක්මන් කරලා ලියාගන්න මේක. ලියන තව ගානක්. සමන් තම වැටුපෙන් පහෙන් දෙකක් අන්න අල්ලා යන්න ඕනේ. වැටුපෙන් පහෙන් දෙකක්. සමන් තම වැටුපෙන් පහෙන් දෙකක් ආහාර සඳහා වෙන් කරයි ඔහුගේ වැටුප රුපියල් 45,000ක් නම් ඔහුගේ වැටුප රුපියල් 45,000ක් නම් ආහාර සඳහා වෙන් කරන මුදල සොයන්න. ඔහුගේ වැටුප රුපියල් 45,000ක් නම් ආහාර සඳහා වෙන් කරන මුදල සොයන්න. හදන්ටක් ගන්න.
गाना दान बार नो में चट्टे के मटे ओके इनोड खेली में गाना दान रुपया किए थे किए ना अत बोए चारों वनंदे अम्मा अनीता दानिक मंटे तानूर इलिया के ने बेरना तानूर मांग की हुए में हमें मन नमक की वकामाल द समंदा मंदा वैटू पेन पहिन देखा आहार संधा विन कराई वैटू पर रुपया हाथलिस पंधा सक नाम आहार संधा विन करना मुदल वैटू पेन पहिन देखा आहार संधा विन कराई वैटू पर हाथलिस पंधा सक नाम आहार संधा विन करना मुदल इशारा हरी शशिका हरी महलूद යාගේ වැටු පෙන් අන්න අල්ලා යන්න. එතකොට ඒකකය කියන්නේ මොකක්ද එතන? යාගේ වැටුප. යාගේ වැටුප 45000 නම් ඒක තමයි ඒකකය. යාගේ වැටු පෙන් පහෙන් දෙකක් ආහාර සඳහා වෙන් කරනවා. එහෙනම් යාගේ වැටුප 45000ක් නම් එයා මොකක්ද කරන්නේ? 45000න් පහෙන් දෙකක් ආහාර වලට වෙන් කරනවා. ඔන්න ඔක තමයි ගණනය කරන්න ඕනේ. මොකක්ද කරන්නේ? ගුණ කිරීම දාන්න. 45000 ගුණ කිරීම පහෙන් දෙක. කැපෙනවනේ. කොහොමද කැපෙන්නේ? පහට පස්සරක් එකයි 45ට පස්සරක් 9යි නම් 45500ට කීයද 9000යි. ආ 9000 ගුණ කරන්න ඕනේ දෙකෙන්. අපි දන්නවා පුතේ 9 + 2 18යිනේ. කීය දෙන්නේ 18 10යි රුපියල්. කවුරු හරි දෙකෙන් ගුණ කරේ නැහැ 9000ම දාලා තිබුණා. සමහරව 1800 දාලා තිබුණා. හරි? හරි. ලියන්න මෙහෙම. මෙන්න මේ වගේ ගාණක්. මේක 9 පරණ සිලබස් එකේ මම ගිය අවුරුද්දේත් ඔයගලට හැදුවාගේ මතකයි මේක. හරි? මම ලියන්න. ඉහළ සිට අතහරින ලද බෝලයක් මට මතක විදිහට ගියවුරුද්දෙත් කරා මේක නමේ පරණ පොතේ තිබුණේ ඉහළ සිට අතහරින ලද බෝලයක් අතහරින ලද උසින් අතහරින ලද උසින් 3න් 2ක් 3න් 2ක් නැවත පොළා පණි ඉහළ සිට අතහරින ලද බෝලයක් අතහරින ලද උසින් 3න් 2ක් නැවත පොළා පණි මොකද පුතේ පොළා පණිනවා කියන්නේ ඔයගොල්ලන්ගේ වචනින් කියන බෑන කවුරු හරි මයික් එක කොන්ට්‍රෝල් චාරු මොකද්ද පොළා පණිනවා කියන්නේ බෝලයක ගපාර වැදිලා අපහු උඩ යනවා අන්න හරි අපි කියන්නේ බම්ප් වෙනවා කියලා නේ අන්න ඒක බිම වැදිලා උඩ එනවනේ හරි සෙන්ටිමීටර 180ක් ඉහළ සිට सेंटीमीटर 180ක් ඉහළ සිට අතහරින ලද බෝලයක් सेंटीमीटर 180ක් ඉහළ සිට අතහරින ලද බෝලයක් දෙවන පොළා පැනීමේදී දෙවන පොළා පැනීමේදී ඉහළ නගින උස සොයන්න ඉහළ නගින උස සොයන්න උතේ වතන දෙවන පොළා පැනීම කියන්නේ මොකද්ද දැන් අපි දන්න බෝලයක් උඩ ඉඳන් අතෑරියාම එකපාරක් බම්ප් වෙලා උඩ ඇවිල්ලා නවතින්නේ නැහනේ ආයිත් පහළට යනවා ආයිත් උඩ එනවා ආයිත් පහළට යනවා එන්න එන්න උඩට එන එහෙම නැත්නම් බම්ප් වෙන ප්‍රමාණය අඩු වෙනවා අඩු වෙලා ගිහින් ඩඩ 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 ගාලා අන්තිමට නිශ්චල වෙලා යනවා දැන් මේ අහන්නේ सेंटीमीटर 180 ගිනම් අතාරින බෝලයක් වැටෙනවා උඩ එනවා ආයි වැටෙනවා ආයි උඩ එනවා අන්නේ දෙවන පොළා පැනීම අතෑරිය මෙතන ඉඳන්නේ ඩක් ඩක් ගාලා උඩාව ආයි ඩක් ගාලා ආයාව දෙවන පොළා පැනීමේදී ඉහළ නගින උස සොයන්න කියලා තමයි කියන්නේ හරි ඩක් ගාලා උඩ උස හොයලා චැට් එකට දාන්න බලන්න උත්තරේ දාන්න මීටර මෙච්චරයි කියලා අනේ සෙන්ටිමීටර හොඳේ සෙන්ටිමීටර 180 ගිනම් ඉහළ අතාරින්නේ उत्तर आई बल पोडा चारू हिरुणी आई बल चारू हरी
ශෂිකා 360යි ශෂිකා 180ක් උඩ ඉඳලා අතෑරිය බෝලේ අතෑරියට වඩා උඩ ගිහිල්ලා හොඳේ දෙවෙනි පොළව ගැනීම වෙනකොට එහෙම වෙන්න බෑ 60 60 උත්තර ගොඩාක් තියෙන හොඳේ 360ක් තියෙන අතර 80ක් තියෙන අපි බලමු කොයිකද හරි කියලා 80 ව දෙකක් තියෙන 30ක් තියෙන හොඳේ उत्तर ඊළවස්සේ මෙතන ඉඳලා ආයි අල්ලලා තාරින්න ඉබේටම අතෑරෙනවා අතෑරිලා මෙන්න දෙවන පොළා පැනීම ඉතින් ආයි වැඩිලා ආයි තුන්වන පොළා පැනීම මෙහෙම මෙහෙම යනවා හොඳේ මෙහෙම මෙහෙම යනවා ඊළඟ දිනවල නිශ්චල වෙන ගම පොඩ පොඩ උඩ එනවා මොහොම යන්නේ ඔයාලා දන්නවනේ ඉතින් බෝලයක් උඩ ඉඳන් අතෑරියම මොකද වෙන්නේ කියලා හරි එතකොට ඔයා මේ බෝලේ අතාරින්නේ සෙන්ටිමීටර 180ක් ඉහළ සිට මෙන්න මෙතන ඉඳන් තමයි අතාරින්නේ අතෑරියාම බිම වැදිනා මෙතෙන්ට එනවා එහෙනම් පළවෙනි පොළා පැනීම කොච්චරක් උසකටද කියලා අපි හොයමු පළවෙනි පොළා පැනීම මෙන්න මේක කොච්චරක් උසකටද කියලා හොයමු කොහොමද හොයන්නේ 180න් කොච්චරක්ද 3න් 2ක් ඒ කියන්නේ අත හරින ලද උසෙන් 3න් 2ක් නේ පොළා පනින්නේ එහෙනම් ඔයා 180 ගුණ කිරීම 3න් 2 ගණනය කරන්න ඕනේ කීය දෙන්නේ පුතේ 3ට 3 වරක් 1යි 180 3න් බෙදුවාම 60යි නේ 60ම දෙකක් 60 වරක් දෙක 60 වරක් දෙක කීයද පුතේ 120ක් එන උඩට දෙන්නේ නේද ඔන්න දැන් ඔයා අතෑරි 180ක් උඩ ඉඳන් පළවෙනි පොළා පැනීම පැන්න 120ක් උඩට අපෙන් අහන්නේ මේකද දැන් මේ අතෑරපු තැන මේ පළමු පොළා පැනීම එන 120 කින් උත්තරේ වැරදි අපෙන් අහන්නේ දෙවන පොළා පැනීම මෙන්න මෙතන කීයද කියලා අපෙන් අහන්නේ මේ උසහන කොහොමද ඒක හොයන්නේ දැන් පළවෙනි පාර ඔයා අතාරින්නේ 180ක් උඩ ඉඳන්නේ 180ක් උඩ ඉඳන් වැටිලා 120ක් උඩට එනවනේ ආයි මෙතෙන්දී අල්ලලා අතාරින්නේ ආයි මෙතෙන්දී අල්ලලා අතාරින්නේ නමුත් 120ක් උඩ ඉඳන් තමයි දෙවැනි එක ඔටෝම වැටෙන්නේ එතකොට 120 120න් 3න් 2ක් තමයි දෙවැනි එක පොළා පනින්නේ නෑ දෙවැනි පොළා පනීමේ නේද ඔව් එතකොට 120 මෙතන නිපතන්නේ උදේ දෙවනි කොලා පැනීම තමයි අහන්නේ දැන් මේ අතෑරපු තැනනේ දෙවනි කොලා පැනීම අහන්නේ ඔව් දෙවනි කොලා පැනීම තමයි අහන්නේ මේ අතෑරපු තැනනේ 180 කියන්නේ අතෑරපු තැන පළමු කොලා පැනීම තමයි 120 කියන්නේ එතකොට දෙවනි කොලා පැනීම කියන්නේ දැන් පළමු කොලා පැනීම 120ක් උසට එනවනේ 180න් අතෑරියේ පළමු එක 120ක් උසට එනවා දෙවනි කොලා පැනීම කියන්නේ 120න් ආයි වැටිලා මෙතෙන්ට එනවනේ මෙන්න මේක තමයි දෙවනි කොලා පැනීම දැන් ඔයගොල්ලෝ බලයි මම මුදුන් ශීර්ෂ තුනක් තියනවානේ කියලා. නමුත් මේ අතාරින තැනනේ. ඒකට මෙයා පළමු පොළා පැනීම, මේ දෙවන පොළා පැනීම. මෙතනින් අතෑරියා 120ක් ආවා, ආයි වැටුණා, ආයි මෙතෙන්ට ආවා. මෙන්න මේක තමයි යහන්නේ. එහෙනම් පළමු පොළා පැනීමේදී පණින්නේ 180න් 3න් 2ක්. 180න් 3න් 2ක් කීයද? 120යි. ඔය තියෙන්නේ. ඊට දෙවෙනි එක කියන්නේ ආයි දැන් දෙවෙනි එකට අත අරින්න 120ක් උඩ ඉඳන්. හැබැයි අල්ලලා අතාරින්නේ නැහැ. ඉබේට මේක වෙනවා. එතකොට 120න් 3න් 2 ගන්න එක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ ඔයා? 120න් 3න් 2 කැපෙනවනේ. 3ට 3ම 1යි. 12ට 4යි කියන්නේ 120ට 40යි. පුතේ 40 ගුණ කරනවා කාගෙන්ද? දෙකින්. 40 ඒවා දෙකක් කීයේ? 80යි. එහෙනම් සෙන්ටිමීටර කීයක්ද? ඔව්. 80ක් උඩට එනවා. හරි. පැහැදිලි යන රූපසටහනත් එක්කම ඇඳගන්න.
ලියන්න ආ ඔය මතක තියෙන්නේ මං ඇහුවනේ මං නමේදි කළා අපේ ඉඳපු අයට මතකයිද කියලා චාරුට නම් මතකයිලු හොඳයි සමහරවිට මතක නැහැ සමහරව 120 දාලා 60 දාලා 30ක් දාලා මන් දන්නේ රටේ නැති උත්තර දාලා තිබුණා හරි හරි පුතේ දැන් ලියන්න මෙහෙම අපි යන් ගණිත කර්ම කීපයක් සහිත ගණිත කර්ම කීපයක් සහිත භාග ඇතුළත් ප්‍රකාශන ගණිත කර්ම කීපයක් සහිත භාග ඇතුළත් ප්‍රකාශන යන ගණිත කර්ම කීපයක් සහිත භාග ඇතුළත් ප්‍රකාශන සුළු කිරීම හරි දැන් අර මම කියපු විදිහට පිළිවෙල ලියාගමු හොඳේ 1 2 ගගා එහෙම පාඩම් කරන්න එපා ඒක තමයි පිළිවෙල හැබැයි අර මම කියපු පියවර වල ටික තියෙන්න ඕනේ හරි මුලින්ම දැන් මම වරහන් ගැන කරේ නෑනේ දැන් මම මේකත් එක්කම තමයි කරන්නේ මොකද වරහන ඇතුලේ අලුත් දෙයක් නෑනේ එක්ක එකතු කිරීමක් එක්ක අඩු කිරීමක් එක්ක ගුණ කිරීමක් එහෙම නැත්නම් බෙදීමක් එහෙම නැත්නම් අල්න යන්න මොකක් හරි වරහන ඇතුලේ තියෙන මේ ඉගෙනගත්ත දෙයක්නේ එහෙනම් අපේ පළවෙනිම දේ තමයි පළවෙනි පියවර තමයි වරහන එනේ වරහණ ඇතුලේ තියෙන දේ සුළු කරන එක. හරි? මේ දෙවනි පියවර තමයි මොකද්ද? ඒ කියන්නේ සහිත කොටස සුළු කරන එක. තුන්වෙනි පියවර විදිහට බෙදීම හා ගුණ කිරීම. ඔය දෙකම හොඳේ. බෙදීම හා ගුණ කිරීම වමත් පස සිට දකුණත් පසට යෙදී ඇති පිළිවෙලට කරන්න ඕනේ. මුලින් තියෙන බෙදීමක් නම් ඒක කරා ඊට පස්සේ ගුණ කිරීම තියෙනවා නම් ඒක කරා. අනිත්තර මුකුත් කරන්න යන්න එපා. මම කියලා දෙනව කරන කොට. හතරවෙනි පියවර තමයි එකතු කිරීම හා අඩු කිරීම වමත් පස සිට දකුණත් පසට යෙදී ඇති පිළිවෙලට සිදු කිරීම. එහෙනම් පළවෙනි පියවර තමයි පුතේ වරහණ තුන ඇති කොටස සුළු කිරීම. දෙවෙනි පියවර තමයි ඉ සහිත කොටස සුළු කිරීම. තුන්වෙනියට මොකක්ද කරන්නේ? වමත් පස සිට දකුණත් පසට ඇති බෙදීම හා ගුණ කිරීම සුළු කිරීම. අවසාන පියවර තමයි ප්‍රකාශනයේ වමත් පස සිට දකුණත් පසට යන විට හමුවන එකතු කිරීම හා අඩු කිරීම යෙදී ඇති පිළිවෙලට සුළු කිරීම. ඔන්න විදිහට මතක තියාගන්න. 1 බෙගු එක තමයි හොඳේ. නැත්නම් බෝඩ් මාස්. මොකද බෝඩ් මාස් කියන්නේ බ්‍රැකට් ඔෆ් බෙදීම ඩිවයිඩ් ගුණ කිරීම මල්ටිප්ලිකේෂන් ඇඩිෂන් අඩු කිරීම සබ්ස්ට්‍රැක්ෂන් බෝඩ් මාස් එහෙමත් මතක තියාගන්න පුළුවන් හොඳේ බෝඩ් මාස් එහෙම නැත්නම් 1 බෙගු එය කොයි විදිහකට මතක තියාගත්තත් ගැටලුවක් නැහැ හරි මේක ලියා ගන්නකො මුලින්ම පුතේ මෙහෙම හොඳේ මේක ලියනකොට මේ ඊතලයේ ඉස්සරහින් ලියන්න ඉඩ තියන්න මට රූලයි තව පොඩ්ඩක් තියන්න ඕනේ يعني මේ දෙක අතරේ පොඩි ඉඩක් තියන්න මේ ඉස්සරහින් පොඩ්ඩක් ලියන්න තියෙන හැම එකේ වාක්‍ය ලියන්න තියෙනවා ඒක ඉඩ තියාගෙනම ලියාගෙන යන්න මම කරන්න मेचर गुडाकमें පළවෙනි ඉතලේ ඉස්සරහ ලියන්න පළමුව වරහන තුල ඇති කොටස සුළු කරයි
පළමුව වරහන තුල ඇති කොටස සුළු කරයි. දෙවනි තලයේ ඉස්සරහින් ලියන්න. න් වෙනුවට ಗುಣ කිරීම යොදා. න් වෙනුවට ಗುಣ කිරීම යොදා. දෙවනුව දෙවනුව න් සහිත කොටස සුළු කරයි. නෙනුවට ಗುಣ කිරීම යොදා දෙවනුව න් සහිත කොටස සුළු කරයි. තුන්වෙනි තලයේ ඉස්සරහින් ලියන්න මෙතනින්. බෙදීම් හා ಗುಣ කිරීම බෙදීම් හා ಗುಣ කිරීම වමක් පස සිට දකුණක් පසට වමක් පස සිට දකුණක් පසට යෙදී ඇති පිළිවෙලට සුළු කරයි. යෙදී ඇති පිළිවෙලට සුළු කරයි. හතරවෙනි පියවර අවසාන පියවර ලියන්න. එකතු කිරීම හා අඩු කිරීම. එකතු කිරීම හා අඩු කිරීම වමක් පස සිට දකුණක් පසට වමක් පස සිට දකුණක් පසට යෙදී ඇති පිළිවෙලට සුළු කරයි. වමක් පස සිට දකුණක් පසට යෙදී ඇති පිළිවෙලට සුළු කරයි. හරි, ඇත්තටම ප්‍රකාශන දෙක තුනක් කතා කරලා අප්ලෝඩ් වෙනවා මම ගෲප් එකකටත් දාන ලින්ක් එක. මොකද මයි ටීචර්ස් එකෙත් දාන ගෲප් එකකටත් දාන. පොඩි ගැටලුවක් නැහැ නේ ඔයගොල්ලන්ට. වීඩියෝ එකත් ආයෙත් බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පුතේ ඊළඟ දවසේ අපි කරන මේ ගණිත කර්ම කීපයක් සහිත ප්‍රකාශන කීපයක් මම කරනවා. ඒ ටිකත් සුළු කළා. අර වගන්ති සහිත ගැටලුව. ඒක තමයි 1B කොටසේ ගන්න. ඔයගොල්ලෝ නිකමට අද මේ පාඩම ඉවරනාට පස්සේ 1B කොටසේ භාග ගණන් ටික බලාගෙන යන 2008 විතර දැන් ඉස්සරහට. ඉතින් පෙරලා කියෝගෙන යන හදන්න යන්න එපා. හොඳේ තාම බෑ. හදන්න බෑ හොඳේ. මොකද අර ඉතිරියෙන් කියන වචනේ දැක්ක ගමන් පොඩ්ඩක් මඤ්ඤං වෙලා යනවා. ඒක නිසා ඒක හදන්න යන්න එපා. හිතන්න යන්නත් එපායි මොකද්ද කියලා. ලබන සතියේ මායක සරලවම කියලා දෙනවා ඕගොල්ලන්ට. නිසා නිකන් කියවලා බලන්න. භාග ගණන් ඇවිල්ලා තියෙන රටාව මොකද්ද කියන එක. හරි? ලබන සතියේ පන්තියට එනකොට කියන්නේ ඔන්ලයින් පන්තියට එනකොට පාස් පේපර් පොත ළඟ තියාගන්න. මොකද මං ගණන් කීපයක් හදන වරුදු කීපයක. ඒ හදනකොට දැන් මම මේ අද කටින් කිය කිය ගණන් දුන්නනේ ඒ විදිහට දෙන්න ගියොත් ගාන ලියා ගන්න මෙයි විනාඩි 10ක් 15ක් ඒ කාලේ අපරාධනේ මම කියන ඕගොල්ලන්ට 2014 1B කොටසේ 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය කිව්වම ඕගොල්ලෝ එතෙන්ට යන්න ඕනේ ටක් ගාලා ඒක නිසා ලබන සතිය අනිවාර්යෙන් දැන් මම හිතන් 2019 2019 වෙනකන්
पास पेपर ठीक है तीन ना पास पेपर पता आ रखे ना तो वही इन्नो ने विशेष एक कभी कोटे से बाग गान अरे इतना बड़ा मटा पुलवां पहाड़ में लेसी एम कराने अनित्य काफी दहाई वासरे पते बाग गान टीका हाथ लाइस तरह रखी हिंगड़ने अभी में तना तेक्के अन्नो ने ओ लेवल पेपर रेकट मिनिते पहाड़न देखा तेक्के अन्नो ने ओ लेवल पेपर रेकट एक निशा मांगे तीन टाइम योग लगे गिनी अन्य हरे चामर सर उत्ते वगे मरा अभी देन नम खता वेला किलिम ओ लेवल पेपर रेकट दिन बाय नती कराना तमाय मेतन इंदा मे वड़ा सराहना करगे ने अन्य हरे लबन सती नम पास पेपर पता अरगे नम मे गणन हदन अभी सुदानम मिलेमु इनन सीलु देनाटम सुब सतिया आई गो वन आई गो वन से थैंक यू।